අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ අප අද ව්‍යාකරෙන් මුණ ගැහෙන්නේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ සිට. අද දවසේදී මා සමගින් ලංකාවේ සියලුම පෞද්ගලික රූපවාහිනි නාලිකා නියෝජනය කරමින් මාධ්‍යවේදීන් 6 දෙනෙකු ජනාධිපති මන්දිරයට පැමිණ සිටිනවා. අද දවසේ ජනාධිපති මන්දිරයේ සිට රටේ ජනතාවගේ ප්‍රශ්න ඍජුව ජනාධිපතිවරයාට යොමු කරන්නට අප සියලුම පෞද්ගලික නාලිකාවලට අවස්ථාවක් හිමිව තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමාය සඳහා අපට අවස්ථාවක් ලබා දී තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමනි, ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා රටේ ජනතාවගේ ප්‍රශ්න ඍජුව ඔබතුමන්ට යොමු කරන්නට සියලුම පෞද්ගලික නාලිකාවලට මේ ආකාරයෙන් අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන්. මම සුදේව හෙට්ටිආරච්චි නියෝජනය කරන්නේ හිරු ටීවී නාලිකාව. පළමු ප්‍රශ්නයම යොමු කරන්න අවස්ථාව ලබා ගන්නවා. ජනාධිපතිතුමනි, මේ දිනවල විශේෂයෙන්ම දකුණේ ජනතාව අතරේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා උතුරේ සිදුව ක්‍රියාකාරකම් කිහිපයක්. විශේෂයෙන්ම උතුරු පළාත් සභාවේ සම්මත වූ යෝජනාව, වෙනම පරිපාලන ඒකකයක් සඳහා වූ යෝජනාව, ඒ වගේම සම්බන්ධ විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපය. රටේ ජනාධිපතිවරයා හැටියට මම ඔබතුමාගෙන් මේ සම්බන්ධ ඍජු පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම මම ඉතාමත් සතුටු වෙනවා. මගේ මතකයේ හැටියට මේ පෞද්ගලික නාලිකා සියල්ල එකට කරලා ජනාධිපතිවරයෙක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන පළවෙනි අවස්ථාව මගේ මතකයේ හැටියට. ඒ නිසා මේ අවස්ථාව දීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම පැමිණි ඔබ සියලු මාධ්‍ය ආයතනවලට මම මගේ ගෞරවනීය ස්තුතිය මං උදකරනවා. දැන් ඔබ ඇසූ ප්‍රශ්නේ තමයි හිරු. මේ උතුරේ අද තිබෙන තත්ත්වය සහ විග්නේශ්වර මහත්මයලා ඉදිරිපත් කරපු යෝජනාව පිළිබඳව දැන් එක කාරණයක් තමයි, පහුගිය දිනවල උතුරේ හමු වුණා මරාගෙන මැරෙන ඝාතකයින් පාවිච්චි කරන ඇඳුම් කට්ටලයක්. දැන් මේක හමු වුණාම නොයෙක් විදිහේ රජයට චෝදනා කරන්න පටන් ගත්තා, ජාතික ආරක්ෂාව බිඳ වැටලයි කියලා. නමුත් මම ආරක්ෂක ඇමතිවරයා විදිහට බොහොම පැහැදිලිව කියන්නට ඕනේ, ජාතික ආරක්ෂාව ශක්තිමත් නිසා තමයි එහෙම හමු වුණේ. දැන් මීට කලින් අපේ රටේ නෙවෙයි ලෝකේ යුද්ධේ පැවති රටවල්වල සමහරට අවුරුදු 50-100, දැන් සමහර රටවල් ඇතුළේ සහ මහමුදේ හම්බ වෙනවා පළවෙනි ලෝක යුද්ධේ, දෙවෙනි ලෝක යුද්ධේ පාවිච්චි කරපු ආයුධ, නෞකා, ගුවන් යානා. ඉතින් ඒක නිසා මේ දැනට අවුරුදු 7-8කට ඉස්සර වෙලා ආසන්න වෙච්ච යුද්ධයක ඉතිරි වෙලා තිබෙන දේවල් මෙහෙම ආරක්ෂක හමුදා සොයා ගැනීම නැත්නම් මතුවීම මේක පුදුමයට කාරණයක් නොවේ. ඒක නිසා ඒක කිසිසේත්ම කිසි කෙනෙක් නොසන්සුන් විය යුතු කාරණයක් නෙවෙයි. අනිත් එක උතුරු පළාත් සභාව සම්මත කරලද යෝජනාව විග්නේශ්වර මහමිතුමාගේ ප්‍රධානත්වයෙන්. දැන් මේ යෝජනාව ගැන භීතියක් ඇති කරන අය, රජයට යම් යම් මේ යෝජනාවක් සමග නොයෙක් විදිහේ අවලාද නගන අය, මං අහන ප්‍රශ්නය තමයි විග්නේශ්වර මහත්මයා උතුරු පළාත් සභාව ජයග්‍රහණය කරලා මහැමති වෙලා 2014 සම්මත කරපු යෝජනාව කී දෙනෙකුට මතක තියෙනවද? ඒ යෝජනාවක ස්වරූපයෙන් බලනවා නම් මේ ඊයේ පෙරේදා සම්මත වෙච්ච යෝජනාවට වඩා ඒක ප්‍රබල යෝජනාවක්. ඉතින් අනික් කාරණේ, දැන් පළාත් සභා නමයක් තියෙනවා, පළාත් සභා නමයක යෝජනා සම්මත වෙනවා. ඒක පළාත් සභාවල තම තමන්ගේ අදහස්. ඒකට කවුරුත් කලබල වෙන්න උවමනාවක් නැහැ. අපේ පාර්ලිමේන්තුව ගත්තාම 1947 ඉඳලා පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච යෝජනා නෙවෙයි 50ක් තිබෙනවා, ඒ සම්මත වුණා එච්චරයි. යෝජනාවක් කියන්නේ සාමාන්‍යයෙන් යෝජනාවක ස්වරූපය විවස්ථාපිත තත්ත්වයන් අනුව සමහර යෝජනා අනිවාර්ය යෝජනාවේ අදහස ක්‍රියාත්මක කළ යුතු වෙනවා, සමහර ඒවා යෝජනාවක් විදිහට යම් කිසි මතයක් ඉදිරිපත් කරලා සම්මත වෙනවා එච්චරයි. නමුත් 50ක් කියන ඒවා එහෙම නෙවෙයි,
සම්මත වෙච්ච දවසේ ඉඳලා බොහෝ වෙලාවට ඒ ක්‍රියාත්මක කළ යුතුම දෙයක් ප්‍රායෝගික වශයෙන් ව්‍යවස්ථාපිත වශයෙන්. නමුත් 47 ඉඳලා අපේ පාර්ලිමේන්තුව ගත්තාම සම්මත වෙච්ච යෝජනා සහ සම්මත වෙච්ච පනත් 100,000 ගණනක් ගත්තාම කිසිම දෙයක් නොකිරිච්ච පනත් තියෙනවා. ඉතින් ඒ තත්ත්වයේ උඩ උතුරේ ඔය යෝජනාව ගැන අපි කවුරුවත් කලබල වෙන්න වුණාවක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ මතයක් අදහසක් ඉදිරිපත් කළා දෙනවා. අනිත් එක ඔය ෆෙඩරල් කතාව සහ ෆෙඩරල් යෝජනා ෆෙඩරල් හඬ අපේ රටේ උතුරේ 1940 ගණන් වල ඉඳලාම ඇවිත් තියෙනවා. 1940 ගණන් වල ඉඳලාම. ඒකට අපි බලන්න ඕනේ මේ යෝජනාව පිළිබඳව නෙවෙයි. 47 ඉඳලාම මේ රටේ ওই විදිහේ හඬක් උතුරෙන් එන්නේ ඇයි කියන කාරණා. ඒකයි අපි බලන්නේ. ඒ නිසා අද අපේ ආණ්ඩුව තුල ප්‍රධාන වශයෙන් ඔය අපි කතා කරන දැනට ක්‍රියාශීලී වෙලා තිබෙන විවස්ථා සංශෝධනයේ ජාතික සංහිඳියාව යහපාලනේ මේ සංකල්ප තුල ප්‍රධාන වශයෙන් ඔය උතුරෙන් එන හඬට අපි පිළිතුරු සකස් කරලා තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී අනාගතයේදී එවැනි හඬක් ඇති නොවන ආකාරයට අපි අවශ්‍ය විවස්ථාපිත ඒ වගේම සංකල්පීය වශයෙන් සැලසුම් වශයෙන් අපේ ක්‍රියාශීලීත්වය සංවර්ධනය සඳහා අපි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අරින්න අපි කිසිසේත්ම ඔය යෝජනාවේ තිබෙන ස්වරූපය සහ හඬ පිළිබඳව බය වෙන්න උවමනාවක් නැහැ. මොකද මේ එකක් තමයි ෆෙඩරල් කියන එක විග්‍රහ කරගන්න ඕනේ. ෆෙඩරල් කියන වචනේ ආනුක්‍රම ව්‍යවස්ථාවල ලෝක රටවල නොඑක ආකාරයෙන් තියෙනවා. එතකොට මේ කියන ෆෙඩරල් මොකද්ද කියලා අපි වෙනම බලන්න ඕනේ. අනික් කාරණේ අපි කිසිසේත්ම මේ රට කඩන බෙදන වෙන් වෙන ඊළඹාදීන් සටන් කරපු ඔවුන්ගේ සීන සැබෑ වෙන දේවල් වලට ඉඩ දෙන්නේ නැහැ කොහෙත්ම. රටේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවය, ස්වාධීනත්වය ඒ සියල්ල ඉතාම සුරක්ෂිත ලෙස ඉහළ ලෙස ආරක්ෂා කරගෙන තමයි අපි ආණ්ඩුව ගෙනියන්නේ. ඒ සමගම ජනාධිපතිතුමනි මේ සම්බන්ධන් මහතා හමුදා කඳවුරකට ඇතුල් වීම කියන කාරණයත් ආන්දෝලනාත්මක තත්ත්වයක් බවට පත් වුණා. ඒ පිළිබඳවත් යම් කාරණයක් සඳහන් කළේ. දැන් සම්බන්ධන් මහත්මයා ඔය හමුදා කඳවුරට මේ ඇතුල් වුණා කියන කාරණාව එතුමා ඒ ඇතුළට ගිහිල්ලා විනාඩි කීපයකින් මට වාර්තා වුණා. දැන් මේ ගැනත් මම මාධ්‍යවල ආගෙන හිටියා. විශේෂයෙන්ම ගුවන්විදුලි නාලිකාවල මං ආගෙන හිටියා. නිකම් මේ හරි විශාල නිකම් මේ උතුරේ යුද්ධයක් පටන් අරන් වගේ තමයි මේක සමහර නාලිකාවල මාධ්‍යවල මේ ගැන කතා කරුවේ. බොහොම කලබල ස්වරූපයෙන් මම ආගෙන හිටියා. එක්තරා දේශපාලනය කරන කෙනෙක් මේ මගේ මතක හැටියට ඌ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්ද ඔය දැන් ඌ මන්ත්‍රීවරයෙක් නෙමෙයි. මං අහගෙන කියනවා නාලිකාවක එයා මේ යුද හමුදාව හිටපු නිලධාරී. එයා කියනවා මේ මම එහෙම මේ ගේට්ටුව හිටියා නම් ඒ වෙලාවේ මම මේ උඩු පට්ටම් වෙන්න වෙඩි තියනවා කියලා හිතා. ඉතින් මේ ඔවගේ නොසන්සුන් අදහස් සහ ප්‍රකාශ ඉදිරිපත් කරන අයගේ මනස වැඩ කරන හැටිත් අපි බලන්න ඕනේ. සම්බන්ධන් මහත්මයා විපක්ෂනායකවරයෙකුට පුළුවන්කම තිබෙනවා මේ රටේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඕනෑම තැනකට යන්න. අර ඊට වඩා හුඟක් හොඳයි එතුමා කලින් දැනුම් දීමක් දීලා ඇතුළට ගියාන. ඒක මම ධර්ම මතේ. දැනුම් දුන්නා නම් මම හිතන්නේ මම දන්න විදිහට හමුදාවේ නිලධාරී එතුමා බොහොම පිළි අරගෙන කතා බහ කරලා පැමිණි අවශ්‍යතාවය මොකන්ද කියලා ඒ ගැන අවශ්‍ය පහසුකම් යොදාවි. මෙතන මේ නොසන්සුන්දාවයක් ඇති වුණේ මේ නොදන්නවා ඇතුල් වීම පිළිබඳව. ඉතින් නොදන්නවා ගියාට ගියාම ගේට්ටුව ඇරුණා. ඇතුළට ගියා. වාහනේ මට ආරංචි විදියට කොහෙවත් බැස්සේ නැහැ. ඇතුළට ගිහිල්ලා රවුමක් ගහලා ගියා. ඉතින් මම හිතෙන්නේ එතුමා බලන්න ඇත්තේ ඒ හමුදා කඳවුරු භූමියට කොච්චර ඉඩම් ප්‍රමාණයක් තියෙනවද, ඒ ඉඩම් ප්‍රමාණය තුළ රජයේ ඉඩම් කොච්චරද, උතුරේ දෙමළ ජනතාවගේ අහිමි උඩම් ප්‍රමාණය කොච්චර ඒ ප්‍රදේ ඒ හමුදා කඳවුර තුළ තියෙනවද කියන එක බලාගෙන යන්න වෙන්නේ ඇති යන්න ඇත්තේ. ඉතින් අපි රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට තීන්දුව කළා තිබෙනවා උතුරේ අවතැන් වූ පවුල්වලට ඒ තමන්ගේ ඉඩම් දෙන්න. අපි දැන් ඒක කරගෙන යනවා. ඒක නිසා කලබල වේතු කාර්යයක් නෙමෙයි. සම්බන්ධර මහත්මයා
රටේ විපක්ෂ නායකතුමා හමුදා කඳවුරකට ගියා. ගිහින් ඉතින් ආවා මේ අපිට එහෙම මේක මහා ලොකුවට එහෙම කතා කළ යුතු කාරණයක් නොවේ. මගේ ප්‍රශ්නය මම වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සියත රූපවාහිනිය නියෝජනය කරන උදේෂණී නේකතර. දැන් වර්තමානය තුළ ජනාධිපතිතුමනේ වැඩි වශයෙන්ම කතා කරනවා පක්ෂය පිළිබඳව. ඒ නිසා මගේ පළමු ප්‍රශ්නය යොමු කරන්න හිතුවා පක්ෂය පිළිබඳව කතා කරන්නට. ජනාධිපතිවරණය ජයග්‍රහණය තුලත් ඉන් පසුවත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ඔබතුමන් ලබා ගත්තයින් පසුවත් අපිට පෙන්වන්නට තිබුණු කාරණයක් තමයි පක්ෂයේ බලය තහවුරු කර ගැනීම යම් ගැටලුකාරී තත්වයක ඔබතුමන් හිටියා කියන කාරණය. නමුත් වර්තමානය තුළ මේ පැමිණි කෙටි කාලය තුළ දේශපාලන විචාරකයින් සහ පාක්ෂිකයින් කතා කරන දෙයක් තමයි ඔබතුමන් පක්ෂයේ බලය තහවුරු කරගෙන තිබෙන බව. නමුත් වෙනත් පාර්ශ්ව වෙනත් ප්‍රතිවිරුද්ධ අදහස් දරනවා. ඇත්තටම කැමති දැනගන්නට පක්ෂය තුළ ඔබතුමන් ස්ථාවරද? දැන් මේ රහසක් නෙවෙයි, මම ඔබට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නෙට. 2015 ජනවාරි අට මේ රටේ ජනාධිපතිවරය විදිහට මාව පත් කරගන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පක්ෂ සංවිධාන ආයතන 49ක් එකට එකතු වෙලා ගිවිසුමක් අත්සන් කළා, මැතිවරණ ප්‍රකාශනයක්. ඒ තුළ තමයි ජයග්‍රහණය කෙරුවේ. ජනාධිපති වෙලා ජනවාරි 9 වෙනිදා දිවුරුම් දීලා දවස් 3කට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ මගේ ඇමතිවරයෙක් විදිහට හිටපු නිල නිවාසයට ඇවිල්ලා ආරාධනයක් කෙරුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර ගන්න කියලා. හිටන් මේකත් හරියට අර මම ජනාධිපති වෙච්ච එක සමහර අයට හරි පුදුමයක්නේ. ඒ වගේ හැබැයි මට පුදුමයක්, මම අර වගේ දේශපාලන බලවේගයක් තුල ජනාධිපති වෙලා දවස් 3කට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ඒ කියන්නේ මම මේ පක්ෂයේ මට විනය ක්‍රියා මාර්ග අරගෙන මාව විනය කටයුතු කරන වෙලාවේ මෙතුමා මේ මට ඇවිල්ලා මේ පක්ෂි බාර ගන්න කිව්වා. මං මගේ පක්ෂේනේ, මං හරි සතුටු වුණා. මං බාර ගන්න බොහොම සන්තෝසයි. හැබැයි දැන් ඉන්න නායකතුමා මොකද කියන්නේ? එතුමා කියනවා බොහොම සන්තෝෂෙන් කැමති බාර දෙන්න. මං ගොයි නෑ, එහෙනම් මට ප්‍රශ්නයක් නෑ, මං බාර ගන්නම්. ඊට පස්සේ ඒගොල්ලෝ යෝජනා කරුවා මේ හිටපු නායකතුමාව හම්බෙන්න. මං ගොහරි මම හම්බෙන්න ලෑස්තියි. මට ජනාධිපති විදියට ඒ වෙලාවේ මේ දිවුරුම් දීලා දවස් 3යි මට තිබුණා මගේ ඔළු විදුමගෙන මම මහ ලොකු මිනිහෙක් කියලා හිතාගෙන හුණන් එයා මංගාවට ඉන්නකොට මං කතා කරන්න කියලා මට කියන්න තිබුණා. මං එහෙම කිව්වේ නෑනේ. මං ගොහා එතුමා කියන්නේ මට කොතෙන්ට එන්න කියලාද? මං පක්ෂේ බාර ගන්න එතුමා ඉන්න තැනකට එන්න ලෑස්තියි. එතකොට ඒ මන්ත්‍රීවරු යෝජනා කරුවා මේ හිටපු කතානායකතුමාගේ නිල නිවාසයට එන්න. මම බාරගත්තා. ඉතින් පහුදා ගියා. ගියාම හිටපු නායකතුමා මයින් අහුව පක්ෂේ බාර ගන්න කැමතිද? හිටපු කතානායකතුමායි එතුමායි මම අපි 3 දෙනා විතරයි කාමරේ වාඩි වෙලා. මං කව ඔබතුමා බාර දෙනවා නම් මම බොහොම සන්තෝෂයෙන් බාර ගන්න. ඉතින් මට බාර දුන්නා. මං ඉතින් පක්ෂ සංවිධානය කරනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙම සංවිධානය කරනකොට මම බලයට පත් කරපු ප්‍රධාන දේශපාලන බලවේගවල එක්සත් ජාතික පක්ෂයේ ඇත්තම් පිරිසකගේ මේ ගැන තියෙනවා පොඩි කුකුසක් සහ පොඩි විරෝධයක්. අපෙන් ජනාධිපතිලා දැන් තමුසි ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරනවා. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිගම නායකතුමාලායි මධ්‍යම කාර්ය සභාවයි ඔක්කොම මට දීලා මගේ විනය පරීක්ෂණ අයින් කළා, මට පක්ෂේ පාර ගන්න කියලා මට දීලා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටියක් තව චෝදනා කරනවා මේ හිටපු නායකයා සහ හිටපු ආණ්ඩුව පරාජය කරපු දවසේ මේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරනවායි කියලා හිතා. දැන් මේ චෝදනා යෝජනා මේ නොසන්සුන්තාවයන් දෙපැත්තෙම එක තමා මම මේ යන්නේ. ඔකට නමුත් ඒකම චෝදනා කරනවා මේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවෙන් එකතු වෙලා ආණ්ඩු කරනවා මේ එක්සත් ජාතික පක්ෂය යට වෙලා මෙහෙම කියලා කියනවා. නමුත් දැන් පහුගිය අගෝස්තු 17 ඡන්ද ප්‍රතිඵල ගන්න අපේ මැතිවරණ ප්‍රකාශන මොනවා කිව්වත් අපි ජාතික ආණ්ඩු සංකල්පය කිව්වත් නැතත් රටේ ජනතාව ඡන්දේ දීලා දෙන පාර්ලිමේන්තු මැතිවරණේ අනිවාර්යෙන් ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා ආණ්ඩු කරපන්න කියලා 196යි. එතකොට කාටවත් 113ක් නැහැ තනියම ආණ්ඩුවක් හදන්න.
හැබැයි රට වැටෙන්න දෙන්න බෑ. රටේ ජනතාව ප්‍රධාන පක්ෂ දෙකටම පාඩමක් නම් උගන්වලා තියෙනවා. ප්‍රධාන පක්ෂ දෙකටම ඇඟිල්ල දික් කළා කියලා තියෙනවා. මේ දෙගොල්ලොටම ආණ්ඩුවක් හදන්න තනි බලයක් අපි දෙන්නේ 113. ඒත් මේ දෙගොල්ලම හිතන්න ඕනේ ඇයි එහෙම ජනතාව තියන්නේ. හැබැයි ඊට පස්සේ ජනාධිපතිවරයාගේ වගකීම මොකද්ද? මං ආණ්ඩුවක් හදන්න ඕන රට වෙනින් රට වටන්න බෑ. එහෙම නැත්නම් මම තනියම ආණ්ඩු කරන්න බෑ ජනාධිපති විදියට. ඒක නිසා දෙගොල්ල එකතු කළා ආණ්ඩුවක් හදුවා. අපි හොඳට කරගෙන යනවා. බොහොම හොඳින් කරගෙන යනවා. දැන් පක්ෂයේ බලය ඔබව. දැන් ඉතින් මේ විදිහට මම පක්ෂයේ වැඩක් කරනවා. මේ ප්‍රධාන දේශපාලන පක්ෂ වගේම ලංකාවේ විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහස තුල සියලු දේශපාලන පක්ෂ දුර්වල නොවී ශක්තිමත් වේ යුතුයි කියන එක තමයි මගේ මතය. සියලු දේශපාලන පක්ෂ. ඒකෝට තමයි වඩා ජනතාවට මොකද දහසක් අදහස් මතුවී එක් නිවැරදි පවිතුරු පවිත්‍ර අදහසක් මතුවේවි කියන සංකල්පයක් තියෙනවා. ඒ වගේ තමයි දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල තමන්ගේ ප්‍රතිපත්ති හා දර්ශනත් එක්ක දේශපාලන පක්ෂ ශක්තිමත් වුණාම ජනතාව තමන්ට හොඳ වැඩපිළිවෙලක් තෝරාගන්නේ. ඒක තමයි රටකට අවශ්‍ය. ඉතින් දැන් මෙතනදී පක්ෂය තුල මම ශක්තිමත්ද නැද්ද කියලා ඔබ අහපු කාරණායි. හොඳම උදාහරණය තමයි ගිය අවුරුද්දේ මේ පළවෙනිදාත් මේ දිනේ කෙරුවා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හයිට් පාක් එකේ මගේ නායකත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හයිට් පිටියේ. දැන් හෙට අපි මේ පළවෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද තියෙන්නේ? ගාල්ලේ සමනල ක්‍රීඩාංගණය. හයිට් පිටියයි සමනල ක්‍රීඩාංගණය කියන්නේ ආසයි පොළොවයි වගේ. ගිය අවුරුද්දේ මේ පළවෙනිදා හයිට් පිටියට ආපු රැස්වීමට ආපු ජනතාවක් හෙට මේ පළවෙනිදා ගාල්ලට අපේ සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැස්වීමට එන ජනතාවක් අතරේ වෙනස ගත්තාම බොහොම පැහැදිලිව වෙනයි. අවුරුද්දක් ඇතුළත මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නායකයා විදිහට සභාපති විදිහට කොච්චර ශක්තිමත් වෙලා තියෙනවද කියලා ඉතින් ඒක බොහොම පැහැදිලි වෙයි. ඒක නිසා මම කියලා තියෙනවා කවදාත් මම කිව්වා මම වේගවත් ගමනක් නෙවෙයි යන්නේ ආණ්ඩුව තුලත් ජනාධිපති විදිහට මම බොහොම හිමින් ගමනක් යන්නේ මම බොහොම සංසුන් ගමනක් යන්නේ. මේක සමහර අය නිකන් දුර්වල විදියට පෙන්වනවා දුර්වල නායකයෙක් කියනවා නිකන් සමහර අය නිකන් මෙයාට වැඩ බෑ කියලා සමහර අය අර තුන්වෙනි පන්තියෙම ගන්නවා මෙයාට කොන්ද පණ නැහැ කියලා ඉතින් හැබැයි මම බොහොම හිමින් ගමනක් යන කෙනෙක් ඒක නිසා ඒ හිමින් ගමනේ රටක් විදියට රටේ ඉස්සරහට ගෙනියන්න රටේ ජනතාවට හොඳ අනාගතයක් හදන්න ඒ වගේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස සඳහා සියලු දේශපාලන පක්ෂවල අයිතීන් ආරක්ෂා කරගෙන ඒ පක්ෂවලට ගොඩනැගෙන්න හදන පාර හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයේ දර්ශනය සහ ප්‍රතිපත්ති තුළ ශක්තිමත් ඉස්සරහට ගෙන යන්න මම බොහොම සංසුන් හිමින් ගමනක් යනවා. මම විශ්වාස කරනවා අවසාන ඉලක්කය ඉතා පැහැදිලි රට දිනනවා ජනතාව දිනනවා. ඒ වගේම යම් විදිහට පසුගිය කාල තුළදී අපිට අසන්නට ලැබුණා ඔබතුමන් නායකත්වයට පක්ෂය තුළ පත්වෙන් පසුව දැඩි තීන්දු ප්‍රබල තීන්දු ඔබතුමන් ගන්නෙ නැහැ කියලා ඇතැම් විට පක්ෂය තුළ සිදුවෙන විනය විරෝධී ක්‍රියාවන් සාය සම්බන්ධයෙන් වන කටයුතු වලදී දැඩි තීන්දු වලට එළඹෙන්නේ නැහැ කියන කාරණයක් සම්බන්ධ මීට ලබා දිය යුතු පිළිතුරු කුමක්ද? ඔව් මේ කියන්නේ දැඩි තීන්දු ගන්න ඕනේ බොහොම සංසුන්ව තීන්දු ගැනීමේ අපහසුවක් තියෙනවා නම් රාජ්‍යපාලකෙක්. ඉතින් මම මේ අවුරුද්දක් බොහොම සංසුන් ආවා. බොහොම ඉවසීමෙන් ආවා. මේ ඉවසීම සහ සංසුන් බව මම ඒකයි සමහර අය හිතනවා මගේ දුර්වලකමක් කියලා. බැරිකමක් කියලා මිනිහට බෑ නොහැකියාවක් කියලා වෙන්නවා. ඉතින් ඒ සංසුන් බව ඉවසීම මම ඒක ඉදිරියටත් ගෙනියනවා. ඒක කිසි වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මම තීන්දු කළා තියෙනවා පහුගිය කාලේට වඩා දැඩි තීන්දු ගත යුතුයි කියලා. ඒ නිසා මම ඉදිරියේදී රට සහ ජනතාව වෙනුවෙන් ඒ දැඩි තීන්දු ගන්නවා. ජනාධිපතිතුමනි ස්තුතිවන්ත වෙනවා ජනතාව වෙනුවෙන් ප්‍රශ්න කරන්න අපිට ලබා දුන්න අවස්ථාව ගැන. මම සිරස ටීවී නිවුස් ෆස්ට් නියෝජනය කරන්නේ වසන්ත මාසිංහගේ. ඔබතුමා නවත්තපු තැනින් මට හිතෙන ප්‍රශ්නයක් අහන්න. දැන් තව හෝරා කිහිපයකින් මැයි පළවෙනිදා උදා වෙනවා. හෙට දවසේදී අපි ලෝක කම්කරු දිනය සමරද්දී රටේම ජනතාව මේ දිහා බලාගෙන ඉන්නේ හරියට මැතිවරණ ප්‍රතිඵලයක් දිහා බලන් ඉන්නවා වගේ. එහෙම නැත්නම් 20x20 ක්‍රිකට් තරඟයක ලකුණු පූර්ව දිහා බලන් ඉන්නවා වගේ තමයි මුළු රටම හෙට දවස දිහා බලාගෙන ඉන්නේ. ගාල්ලටද යන්නේ එහෙම නැත්නම් කිරලපනටද යන්නේ කියන කාරණාව දිහා තමයි රටේ ජනතාව බලාගෙන ඉන්නේ.
ඔබතුමා මොකක්ද මේ මෛරලිය ගැන කියන්න තියෙන වගේම කිරලපනට යන අය සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද? කිරලපනට යන අය කිරුල සොයා යාවි. ගාල්ලට යන ජනතාව ජනතාව එකතු වෙන ප්‍රජාතන්ත්‍රවාදී තැනකට යාවි. එතකොට මේ කිරලපනට යන ජනතාව ගැන ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත. අපි ඉන්න තැනට එන එක අපි කැමති. ඒගොල්ලන්ගේ කැමැත්ත එනවා ඒක. එක්සත් ජාතික පක්ෂයේ මෛරැලිය තියෙන තැන ඒගොල්ලන්ගේ කැමැත්ත. ලංකාවේ මගේ මතක හැටියට පොලිස් ප්‍රතිතුමා මට ඊයේ කිව්වා මෛ රැලි පෙළපාලි 40 ගානක් තියෙනවා. ඒ තම තමන්ගේ ප්‍රතිපත්ති දර්ශන කැමැත්තත් එක්ක. ඒ කටයුත්ත කරෙන්නේ. ඉතින් සාමාන්‍ය මම මීට 7-8 මාසයකට කලින් කිව්වා මේ ලෝකේ වහල්භාවය නැති කරපුවාම වහල්ු ඉල්ලීමක් කළා කියලා හිතන් සමහර වහල් කොටස් නෑ අපිට වහල් භාවයෙන් හොඳ අපිට ඒ ජීවිතේ තමයි ඕනේ කියලා හිතා. ඉතින් ඒ වගේ මේ වහලුන් විදිහට ඉන්න කැමැත්තක් ආනුක්‍රමයක තියෙන අය තමයි මං හිතන්නේ කිරුලපැන පැත්ත යන්නේ. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි, ඒක සාමාන්‍ය තත්ත්වයක්, තම තමන්ගේ කැමැත්ත. අනිත් පැත්තෙන් කියපුවාම මේ ඔබ ඇහුවේ කිරලපනට යන ජනතාව ගැන මම ගන්න තීරණයක් ගන්න නෙවෙයි. ජනතාව තීන්දුවක් ගන්න කිරලපනට දෙන්නේ කාටද? දේශපාලකයෝ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන නැති යමක්. ඒ ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව තමයි හෙටින් පස්සේ රැස් වෙලා ගන්න තීන්දුව ගත යුත්තේ. මම පක්ෂය තුල සහ ආණ්ඩුව තුල කිසිම තනියම තීන්දුවක් ගන්න කෙනෙක් නෙවෙයි. මට අදත් 19 වෙනි සංශෝධනයෙන් බලතල යම් ප්‍රමාණයක් අඩු කළත් අදත් ජනාධිපති විදිහට ගත හැකි තනි තීන්දු ගැනීමේ බලය ආණ්ඩු ක්‍රමයේ තුල තියෙනවා. හැබැයි මම දන්නේ නැහැ. මං හැම වෙලෙම අගමැතිතුමා ඇමති මණ්ඩලයේ පක්ෂනායකින් එක්ක ආණ්ඩුවේ ආණ්ඩුට නැති පක්ෂනායකව අදහස් විමසලා තමයි යම් යම් තීන්දු తీරන ගන්නේ. ඒක නිසා ඔය කිරුලපනට යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අය ගැනත් මම තනි තීන්දුව කිසි දෙයක් ගන්නෙ නැහැ. ඒක පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවට බාරයි ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම. ස්තුතිය අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් නයිබන් ජනාධිපතිතුමනි වගේම අමාත්‍යවරුනි, මම දෙරණ මාධ්‍ය ජාලය නියෝජනය කරන්නේ දිල්ක සමන්මලි. ඔබතුමා කලින් සඳහන් කරා ජනතාව ඉල්ලා සිටියා සහ ජනතාව යම්කිසි තීන්දුවක් ලබා දීලා තියෙනවා ප්‍රධාන පක්ෂ දෙකටම මොකක්ද කරන්න ඕනේ කියන තීන්දුවක් ලබා දීලා තියෙනවා කියලා. ඒ වගේම ජනතාව ලබා දීපු තීරණයක් තමයි දූෂිතයින්ට ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතුයි කියන තීන්දුවත් අනිත් පැත්තෙන් ජනතාව ලබා දීපු තීන්දුවක්. ඔබතුමා සඳහන් කරනවා දේශපාලනය තුළ ඉන්න දූෂිතයෝ, වංචාකාරයෝ, පාදර දේශපාලඥයෝ වෙනුවෙන් පෙනී සිටින්න එපා කියලා තවදුරටත්. නමුත් මේ වන විට නැවතත් පෙරලා ඔබතුමාට චෝදනා කරනවා බොහෝ දෙනෙක්. මහින්ද රාජපක්ෂ මහතා ළඟ හිටපු චෝදනා එල්ල වෙච්ච පිරිස්, සමහර විට මූල්‍ය වංචා සම්බන්ධව චෝදනා එල්ල වෙච්ච අය, සමහර විට තානාපතිවරුන්ට පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙච්ච අය, මේ අය ඉන්නේ දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ළඟ කියලා. එතකොට ජනතාව අර ඉල්ලා සිටි දේ, ජනතාව කියා සිටි දේ ඉෂ්ට වෙලාද? ජනතාව මේකද ඉල්ලා සිටි, මේක වැරදි පූර්වාදර්ශයක් නේද කියලා කෙනෙක් ඇහුවොත්? ඔව්, මම ඉසුදිවන් දෙනවා ඔබ ඒ ප්‍රශ්නය දෙරණ ආපු එක පිළිබඳව. දැන් මේ මම කිව්වේ මැතිවරණ ප්‍රතිඵලය 106.95යි. කාටවත් තනි පක්ෂයකට බලයක් නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ආණ්ඩුවක් හැදිය යුතුයි. ඒ ආණ්ඩුව හදන්න මේ ප්‍රධාන පක්ෂ දෙක ස්ථිරවම එකට එකතු වෙන්න ඕන ආණ්ඩුවක් හදන්න, නැතුව හදන්න බෑ. ගිය අගෝස්තු මාසේ 17 වෙනිදා ඡන්දයෙන් තෝරාපත් කරගෙන යපු පාර්ලිමේන්තුවේ 225 ඔබ ඔය කියන විදිහේ අය ඔය 225 අතර ඉන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙවෙයි, පාර්ලිමේන්තු නියෝජන වෙන තැන්වලත් ඉන්න පුළුවන්. නමුත් ඒ චෝදනා කාට හරි තිබුණයි කියලා මට ආණ්ඩුවක් හදන්න නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. රට වැටෙන්න දෙන්න බෑ, රට ගෙනියන්න ඕනේ. ආණ්ඩුවක් හැදිය යුතුමයි. ඒ නිසා ආණ්ඩුව හදනකොට මට එතන කළු සුදු බල බල ඉන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුවක් හදන්න මං ආරාධනා කරපුවාම කවුද එන්නේ? ඒ අය එක්ක ආණ්ඩුව හදන්න ඕනේ. ආණ්ඩුව හදලා මං ආණ්ඩුව ගෙනියන්න ඕනේ රට වශයෙන්.
අනික මම 2015 ජනවාරි මාසේ 9 වෙනිදා දිවුරුම් දීලා බාරගත්තේ දූෂණය වංචාව අක්‍රමිතාවයේ නාස්තිය සහ මේ බලය පිළිබඳව සම්පූර්ණයෙන්ම මේ අධිමානසිකත්වයෙන් කටයුතු කරපු සමාජ ව්‍යුහයක මේ 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 කුණුවෙච්ච දේශපාලන මේ මේ මඩ ගොහරුවක තිබුණු රටක් මම බාරගත්තේ. ඒ බාර අරගෙන මේක මේ ඒ විදිහේ තිබුණු රටක් එක පාරටම මේ අර ඔබේ 360 වගේ එක පාරට 360ක් මේක කරකවන්න බෑ. එක පාරට 180ක් කරකවන්නත් බෑ මේක. මොකද දැන් මට මේ යන්න වෙලා තියෙන්නේ මොකේද යන්න වෙලා තියෙන්නේ ආණ්ඩුව ගෙන යන්න වෙලා තියෙන්නේ. දැන් මං අර ඊයේ පෙරේදා මාධ්‍ය ප්‍රධානීන් ගෙනාවු විලෙත් මං කිව්වා. වලවල් ගොඩනැගිලි තියෙන මඩ වලවල් තියෙන කාණු කැඩලා තියෙන බෝක්කු කැඩලා තියෙන පාරක් හදන්න යන්න වෙන්නේ මොකේද? ඒ පාරෙම යන්න එපා. ඒ පාරෙම ගිහිල්ලා පාර ඇස්සමේන්තු කරන්න ඕනේ. ඒ පාරෙම ගිහිල්ලා වලගොඩලි කොච්චර තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ පාරෙම ගිහිල්ලා කොනකින් පටන් ගන්න ඕනේ. පස් දාලා, ගල් දාලා, වැලි දාලා, බූකු මැදන කිරූලක ඉඳන් එන්න ඕනේ. දැන් මටත් වෙලා තියෙන්නේ අර විදිහේ දූෂණයෙන්, වංචාවෙන්, අක්‍රමිතාවෙන් විනාශ වෙලා තිබුණු රාජ්‍ය පාලනයක සමාජ ව්‍යුහයක මේ මේ ගොඩේ මම මඩ ගා ගන්නේ නැතුව වලවල් වල වැටෙන්නේ නැතුව මම ගිහිල්ලා කොනක ඉඳන් මේක පටන් අරගෙන ඉන්න ඕනේ. හැබැයි මේක මේ පැය 24 මාසෙන් 6 මාසෙන් අවුරුද්දෙන් 180ක් කරගන්න 360ක් එකපාරට කරගන්න බෑ. මේක ටික ටික යන්න ඕනේ. දැන් මේක එක පියවරක් තමයි. මේක කාගේවත් බඩට දැනෙන්නේ නැහැ, ඇඟට දැනෙන්නේ නැහැ. මම කියලා තියෙනවා 19 වෙනි අවස්ථා සංශෝධනය. ස්වාධීන කොමිෂන් සභාව, රාජ්‍ය සේවයේ සිටින අයට අපක්ෂපාතී, වංචා දූෂණ අයට අපක්ෂපාතී පරීක්ෂණ කරන්න, දඬුවම් කරන්න, මානව හිමිකම් සඳහා විගණන කොමිෂන් සභා. දැන් මේවා මේ දවසෙන් දෙකෙන් ජනතාවට දැනන දේවල් නෙවෙයි. හැබැයි රටේ උගත් බුද්ධිමත් පරිණත පිරිස් මේ ගැන දන්නවා. මේවා ප්‍රතිඵලයේ එන්නේ තව අවුරුදු දෙකක් තුනක් යනකොට තමයි රාජ්‍ය පාලනයේ යහපාලනයේ ප්‍රතිඵල අපි හදලා තිබෙන විවස්ථාපිත තත්ත්වයෙන් එළියට එන්න තව අවුරුදු දෙක තුනක් යනවා. ඒක තමයි ඇත්ත తত্ত্বය. ඉතින් ඒක නිසා අපි බොහොම මේ ඉවසිලිවන්තව මේ ගමන් මඟ මේ විදිහට යන්නට ඕනේ. අනික් කාරණේ තමයි මට මේ කාටද දූෂණ චෝදනා තියෙන්නේ, වංචා චෝදනා තියෙන්නේ, ඒක මට කිසිසේත් මට ඒ කවුරුත් ජන ප්‍රශ්නයක් නැහැ. ඒ පිළිබඳව මම දන්න විදිහට එහෙම මොනවා හරි තියෙනවා නැහැ. ඕනෑම කෙනෙක් පිළිබඳව එහෙම තියෙන අය සම්බන්ධයෙන් පරීක්ෂණ යනවා. එතකොට යම් කිසි කෙනෙක් අධිකරණයකින් උසාවියකින් වැරදිකාරයෙක් වුණොත් ආණ්ඩුවේ තනතුරු දරන අය ඒ තීන්දුව ලැබිච්ච ගමන් එක පැත්තකින් ඉවත් විය යුතුයි. මං යාව ඉවත් කළේ නම් මං ඉවත් කරනවා. එතකොට මට එහෙම අවස්ථාවකුත් මං ඒක කරනවා. ඒක නිසා ආණ්ඩුවේ දේශපාලකකින් විතරක් නෙවෙයි, මගේ සහෝදරයෙක් වුණත්, මගේ පවුලේ දරුවෙක් වුණත් වැරද්දක් කළොත්, නීතිරෝධී දෙයක් කළොත් ඒකට දඬුවම දිය යුතුයි අනිවාර්යයෙන්ම. මං එතන තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා අපි මේ කරන්නේ මේ සියලු දෙනා එකට ඉඳලා ගෙනියන එක. අගෝස්තු 17 ඡන්දයෙන් 225ක් තෝරලා තියෙනවා පාර්ලිමේන්තුවේ. ඒ අය එකතු වෙලා ආණ්ඩුව ගෙනියන්න ඕනේ. ඔය මේ ඔය කියන යහපාලන සංකල්ප අපි කතා කරන ඉෂ්ට කරගන්න, ඒ සංකල්පීය වශයෙන් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙල ගෙනින් තියෙනවා රජනවා ඔය 19 වෙනි සංශෝධනයත් එක්ක. ඒක නිසා ඒවා ප්‍රතිඵල පියවරින් පියවර ඉදිරියට එවි. ඒ අරින්න කිසියම්ම කෙනෙකුට ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ හෝ පාර්ලිමේන්තුවේ හෝ පිටත හෝ යම් කිසි වැරද්දක් ආගේ හරි තියෙනවා නම් ඒ පරීක්ෂණ කිසි දෙයකට මේ ආණ්ඩුව තුල අපි කටයුතු කරනකොට ඒවා අවිර වෙලත් නැහැ, අවිර කරලත් නැහැ, ඒ පරීක්ෂණ නැවතිලත් නැහැ. නමුත් අපිට කිසියම් කෙනෙක් සම්බන්ධයෙන් කැලෑ නීතියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නැහැ. අපි 19 වෙනි සංශෝධනයෙන් ඒ සියල්ල තහවුරු, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය මේවා තහවුරු කරලා ආණ්ඩුවක් කරනකොට මේ මේ රාජ්‍ය පාලනය තුළ අර කැලෑ නීතිය බෑ. ඒවා ඒ විදිහට ඉඩ කඩ දෙන්න ඕනේ. අධිකරණයට අධිකරණයේ ස්වාධීනත්වයේ යන්න දෙන්නවා. පොලිසියටද, පරීක්ෂණ කරන අයටද ඒ ස්වාධීන වේ කටයුතු කරගෙන යන්න ඕනේ. එහෙම නැතුව අපි මේ කෙවිතක් කරගෙන කෝටුවක් කර ගගා නෑ යනවා වේගෙන් යනවා මේක වේගෙන් කරනවා කිව්වට එහෙම මේ පරීක්ෂණ කරන්න බෑ. ඒ මොකද කෙනෙක් පිළිබඳව අධිකරණයකින් වැරදිකාරයෙක් වෙනතෙක් ඔහු සමාජය තුළ අනෙක් සියලු ජනතාව අතර ඒ අයිතිවාසිකම් භුක්ති විඳිනවා. නිසා ඒක නිසා මේ ඒ විදිහට අපි යනවා. හැබැයි කිසිම කෙනෙකුට අපි ඒ තුළ ඉඩකඩක් දීලත් නැහැ, දෙන්නෙත් නැහැ මේ වැරදි ක්‍රියා කරන්න.
එතකොට ලංකාවේ 2005 ඒක පුජ්‍යල ණය ප්‍රමාණය ඒක පුජ්‍යලෙක් ණය ප්‍රමාණය රුපියල් ලක්ෂයක් විතර. දැන් අද ලංකාවේ ඒක පුජ්‍යල ණය ප්‍රමාණය 4,05,000ක් විතර. එතකොට ඒ තත්ත්වය මම ඒක දීර්ඝව කතා කරන්නේ අපිට කාලයත් එක්ක. අනික් කාරණේ ගත්තාම ඔය මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ IMF එකෙන්. IMF එකෙන් අපි ගන්නේ එකක් තමයි අපේ විදේශ වත්කම් විදේශ සංචිතවල ස්ථාවර බවක් තියෙන්නට ඕනේ. මොකද විශේෂයෙන්ම ආයෝජන සහ අනික් සංවර්ධන කටයුතු වලට කටයුතු කරනකොට අපි විදේශයන් සමග මූලික වශයෙන්ම විදේශ වත්කම් වල විදේශ සංචිතවල ස්ථාවරත්වයක් තියෙන්න ඕනේ. ඒකට IMF එක ණය ගන්න එක කාරණයක් ඒක. ඊළඟට අනික් කාරණේ තමයි අපේ ආනයන අපනයන වෙළඳාමේ වෙළඳ ශේෂය. එතකොට වෙළඳ ශේෂය ඉතාම බරපතලයි. පහුගිය අවුරුදු 10 ගත්තාම ලංකාවේ විදේශ වෙළඳාම අන්තිම පහලට වෙලා තියෙන්නේ අපේ ආනයනේ කියන එක අපි ඇත්තටම බිඳුවේ ඉන්නේ. එතකොට ආනයන අපනයන විශාල වෙළඳ ශේෂයක්. එතකොට මේ වෙළඳ ශේෂය අපි පියව ගන්නට ඕනේ. නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් භාණ්ඩාගාරයට අපේ වත්කම් මුල්‍ය කළමනාකරණයට. ඒ නිසා ඔයනි කාරණාත් එක්ක තමයි අපි IMF එකෙන් මේ ණයක් ගැනීම පිළිබඳව තියෙන්නේ. මේ ගැන ටිකක් තව අවශ්‍ය ඒ සුසිල් ලැමිතුමා පොඩ්ඩක් කියන්න බලන්න. මම හිතන්නේ දන්නවා 2009 යුද්ධය අවසන් කළ හැම පස්සෙත් ඒ වෙනකොට විවිධ හේතුන් මත ලෝක ආර්ථිකයේ සහ අනෙකුත් කරුණු මත සංචිත ප්‍රමාණය පහළ වැටලා තිබුණා. සංචිත ශක්තිමත් කිරීම සඳහා ඒ එවකට පැවතිච්ච රජයත් ඩොලර් බිලියන 2ක් ණය ප්‍රමාණයක් ලබා ගත්තා IMF එක. IMF එක කියන්නේ ඉන්ටර්නැෂනල් මොනිටරි ෆන්ඩ් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අපි සමාජික ශ්‍රී ලංකා හරිට අපි තමුන්නාන්සේලා යම් බැංකුවක වාණිජ බැංකුවක ගිණුමක් ආරම්භ කරනකොට ඒ ගිණුමේ කස්ටමර්ස්ලා ගිලා ඉංග්‍රීසියෙන් කියන්නේ නැත්නම් ඒහි දායකත්වයේ තියෙනවා. ඒ අය සල්ලි තැන්පත් කරනවා, සල්ලි දානවා, සල්ලි ගන්නවා මුදල් අවස්ථාව වෙනුවෙන්. වැඩිපුර මුදලක් අවශ්‍ය අවස්ථාවලදී කරන්න දහනට ණයක් හැටියට ගන්නවා. තමන් තැන්පත් කරපු මුදල හෝ තමන් ජංගම ගිණුමේ තියෙන ශේෂයට වඩා වැඩි ප්‍රමාණයකින් ණය ලබා ගන්නවා. ඒ ණය ලබා ගැනීමදී ණය ලබා ගන්නේ කුමකටද කියන කාරණයත් ණය කොහොමද භාවිතා කරන්නේ කියන කාරණයත් අපෙනුත් සාමාන්‍ය බැංකුවක මේ කටයුතු කරන ගනුදෙනුකරුවෙක් හැටියට බැංකුව අපෙන් විමසනවා. ඒකට අපි දෙන පිළිතුරත් එක්ක සෑහීමකට පත් වුණාම තමයි බැංකුවේ ණය ප්‍රදානය කරන්නේ. සමහර අවස්ථාවල බැංකු ණය එකවර ප්‍රදානය කරන්නේ නැහැ. අපි නිවාස ණයක් ගන්න ගියත් වාරික තුනකින් එහෙම තමයි ගන්න. ඒ වගේ තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සමාජිකයි. ඒතර ඒක තියෙන්නේ සමාජික රටවල් වලට යම් මුල්‍ය අවශ්‍යතාවෙන් නැතුණ අවස්ථාවකදී ඒ මුල්‍ය අවශ්‍යතාවෙන් සපුරන්න.
ප්‍රශ්න මුල්්‍ය අවස්ථාවේ සපුරනකොට එතෙන්දී අහලා බලනවා මේ ණය ගන්නේ කුමකටද? එතන මේ ණය දීම සුදුසුද? ඊළඟට ඒ භාවිතා කරන්නේ කුමකටද? කියන මේ කාරණා. ඒ නිසා යුද්ධෙන් පස්සෙත් බිලියන 2ක ණය ප්‍රමාණයක් අරගෙන එතෙන් සිට විවිධ අවස්ථාවල ණය හැටියට ගත්තේ වතම වැඩි ප්‍රමාණයක් සංචිත හැටියට අපි සංචිත ඩොලර් බිලියන 8කට මදක් වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළට ගියේ. ඊළඟට ඒක දුන් ඒක එහෙම කිරීම තුලින් වෙන්නේ රටේ ඒ සංචිත පැවැත්වාගෙන යාම මත ආනයන අපනයන අධිකරු ජනාධිපතිතුමා සඳහන් කළා වගේ වෙළඳ ශේෂයේ යම් ප්‍රශ්නයක් ආවොත් එතෙන්ද අපිට ආර්ථිකය කළමනාකරණය කර ගැනීම සඳහා මේ සංචිතය වැදගත් වෙනවා. මොකද අපි ගාව තිනවා මෙච්චර ප්‍රමාණයක් අතැති ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ සංචිතය ආකාරයෙන් වැඩි කරගන්න. හැබැයි ලෝක තත්ත්වයන් තුළ විශේෂයෙන් අපනයනය අධිකරු ජනාධිපතිතුමා කිව්වාගේ අපනයන ආදායම පහළ වැටීම නිසා වෙළඳ ශේෂය වැඩි වෙනවා. එතකොට ගෙවුම් ශේෂය වැඩි වෙනවා. ඒතර මේකේ ප්‍රතිඵලය වෙන්නේ ආනයනයෙන් අපිට සීමා කරන්න බැරි අවස්ථා එනවා. බොහෝ වෙලාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිරිපිටි වගේ දේවල් පිටි වෙනත් අත්‍යවශ්‍ය ඖෂධ වගේ දේවල් ඒ සඳහා තමයි වැඩිම වීදමක් මම හිතන්නේ අපි රජයක් හැට අපි අයවැලේකනේ ගත්තොත් එහෙම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඖෂධ වලට විශාල මුදලක් වාර්ෂිකව වෙන් කරන්න සිදු වෙලා තිනවා. මේ හැම එකක්ම රටේ සුභසාධනය සඳහා යන මුදලක්. අධ්‍යාපනයට යන්නේ සුභසාධනය සඳහා. ඒතර ඒව අපේ රටේ නොමිලේ තින්නේ. නොමිලේ සෞඛ්‍ය නොමිලේ අධ්‍යාපනයේ රාජ්‍ය සේවයේ මේ සියල්ල පවත්වාගෙන යනවා. ඒ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්නකොට ඕනෑම රජයකට ඒ කාලයේ පවතින ජාත්‍යන්තර ආර්ථික තත්ත්වය, රටේ තිබෙන ආර්ථික තත්ත්වය, රටේ ආර්ථිකය කොහොමද ජාත්‍යන්තරයේ බලපෑම කියන මේ කරුණු සියල්ල සාධක අරගෙන තමයි රජයකට වෙන තීන්දුව ගන්න වෙන්නේ. ඒක ගන්න ජනතාව වෙන්නේ. සුසිල් ඇමතුමා මට අතුරු ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා. හිටපු ජනාධිපතිතුමා පහුගිය දවසක නිවේදනයක් නිකුත් කරමින් කිව්වා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ බොර තෙල් මිල පහළ වැටිලා ඒ වගේම බහණ්ඩ සහ මිල මට්ටම් ශීඝ්‍ර වශයෙන් පහළ යමින් පවතිනවා. ඇයි මෙවැනි තත්ත්වයක් තුළ ලංකා ආණ්ඩුවට ජනතාවට ජීවන බර සැහැල්ලු කරන්න බැරිද කියලා? මේක එක පැත්තක් විතරයිනේ. දැන් අපි හිතමු බොර තෙල් මිල ඩොලර් බැරල් එකක මිල ඩොලර් 105 95 85 වැනි මට්ටමේ ඉඳලා 35 දක්වා පහළට ආවා. එහෙනම් දැන් මේ වෙනකොට ආපහු 40 45 දක්වා නැවත ගිහිලා තියෙනවා. මේක ජාත්‍යන්තරයේ ඇති වූ බලපෑමක් මත වෙච්ච කාරණයක්. එකක් තමයි ෂේල් ගෑස් වෙළඳපොළට නිකුත් වීම නිසා ගෑස් වල මිල පහළ ගියා. ආදේශක භාණ්ඩ හැටියට ඒවැය මිල පහළට ගියා. ඊළඟට ඉරානයේ දැන් තහංචි ඉවත් කිරීමට කටයුතු කළා තියෙනවා. ඊළඟට විවිධ දේශපාලන හේතුන් නිසා සිරියාවේ ඇති වූ යුද්ධය, ඉරාකයේ ඇති වූ තත්ත්වය, ලිබියාවේ ඇති වූ තත්ත්වයත් එක්ක යම් යම් කඳුරවල තිබෙන දේශපාලන ජාත්‍යන්තර දේශපාලන බලපෑම් එක්ක ඇතිකල යුතු බලපෑම් සැලකිල්ලට ගත්තාම තෙල් මිල පහළට ගියා. දැන් තෙල් මිල පහළට යාමත් එක්ක අනිත් පැත්තේ මොකද වෙන්නේ? තේ රබර් සහ සම්ප්‍රදායික අපනයන භාණ්ඩ අපේ තියෙන සෑම එකකම මිල පහළ වටන ජාත්‍යන්තර වශයෙන්. ඒකට හේතුව තෙල් විකුණලා මුදල් උපයා ගන්නා වූ රටවල් තමයි අපේ වැඩි වශයෙන් තේ රබර් සහ කුළුබඩු වෙන දේවල් අපේ මිලදී ගත්තේ. ඒතර ඒ ඇයට මිලදී ගෙනිය හැකියාව ඒ රටවලට අඩු වුණා. තේ ඉරාකේ ගත්තොත් මධ්‍යපරදිග රටවල් තමයි වැඩිම ප්‍රතිශතයක් අපෙන් තේ රබර් වෙන දේවල් ගත්තේ අපේ සම්ප්‍රදායික අපනයන භාණ්ඩ. එතකොට ඒ මිලදී ගැනීම හැකියාව එයාට අඩු වෙනකොට අපිට ලැබෙන මිල ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අපේ තේ මිල තේ කිලෝවක් පහතරට විශේෂින් රුපියල් 75ට 80ට ගිහිලා තිබිච්ච එක රුපියල් 50න් පල්ලෙහාට වැටුණා. රබර් මිල රුපියල් 400න් එහාට තිබිච්ච එක රුපියල් 180ට 200 දක්වා පහළ වැටුණා. එතකොට මොකද වෙන්නේ? අපේ ග්‍රාමීය ආර්ථිකයට ඒක බලපෑම එනවා. එතකොට මේ පැත්තෙන් මේ දෙක තුලනය කරන්න රජයකට සිද්ධ වෙනවා. ඒකනේ රජයක් ඉන්නේ. ඒ අනිත් එක මේ ඔය ඔබ කියපු විදිහට මේ ඔය කලින් පැවති හැම රජයක්ම මම කලින් අවුරුදු 20 ගානක් ආණ්ඩු දෙකක ඉඳලා තියෙනවානේ නායකයෝ දෙන්නෙක් එක්ක. ඒ වගේම ඊට කලින් තිබුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ ගත්තත් ඔය 94 ඉඳන් 2015 වෙනකන් තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු දෙක ගත්තාම ඔය හැම අවස්ථාවකදීමත් ඔය තෙල් මිල ඉහළ යම් වෙලා වගේම මේ පහළ වැටිච්ච වෙලාවල් තියෙනවා. ඒ පහළ වැටුණයි කියලා හිතන් ඒ පහළ වැටිච්ච ගමන්ම ඒකේ ප්‍රතිලාභය ජනතාවට ඔය හැම ආණ්ඩුවක්ම ඒකම දීලා නැහැ. අපි ඇත්ත කතා කරන්න එපා. මොකද රජයේ සේවකින් වැටුප් ගෙවන්න ඒ ඕන දේවල් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යයට සුසිල් ඇමතුමාගේ ඖෂධවලට විතරක් දැන් මේ අවුරුද්ද ගත්තාම බිලියන් 50ක් ඕනේ ඖෂධවලට විතරක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ. එතකොට මේ සමෘද්ධි පෝරසානාධාර මේ ඔක්කොටම සල්ලි ඕනේනේ. ඉතින් එතකොට මේ ඔය තෙල් මිල පහත වැටුණත් හැම ආණ්ඩුවක්ම ඒකේ ඒ වැටිච්ච ගමන් ප්‍රතිලාභය ජන හැබැයි ජනතාවට ප්‍රතිලාභය වෙන විදිහකට ගිහින් තියෙනවා. වෙන විදිහකට ගිහින් තියෙනවා. ඕක කලින් ආණ්ඩුව ඕක මේ ඒත් ওই විදිහම තමයි
අයිබෝන් ජනාධිපතිතුමනි මම TNL නාලිකාව නියෝජනය කරන නදීරා මඩුගල්ල මට ඔබතුමාගෙන් අහන්න තියෙන්නේ අර දිල් කහපු ප්‍රශ්නෙට තව කෑල්ලක් එකතු කරලා මේ FCID එක ගැන මොකද ඇත්තටම ඔබතුමාම කිව්වා මේ වංචා දූෂකයන් සම්බන්ධයෙන් කටයුතු කරයි කියලා ජනතාව බලාපොරොත්තු වෙලා යහපාලන ආණ්ඩුව ඔබතුමාට ලබා දුන්නේ ජනාධිපති ධූරය ලබා දුන්නේ එතකොට ඔබතුමා අර කැලෑ නීතියෙන් වැඩ කරන්නේ නැතුව අපි නීති අනුකූලව වැඩ කරනවා කියලා දැන් FCID එක ආරම්භ කරා. හැබැයි දැන් අවුරුද්දයි මාස 3ක් ඉක්මවා ගිහින් තියෙනවා. FCID එක මන් දැනුවත්ව එක නඩුවයි ගොනු කරලා තියෙන්නේ. අර සීල් රෙදි සම්බන්ධ නඩුව විතරයි. ඇයි FCID එක මෙච්චර මේ හිමින් ගමනක් යන්නේ? හැබැයි ලෝකේ රටවල් වල විශේෂයෙන්ම දේශපාලඥයින් රාජ්‍ය පාලනය තුල සිටියදී කරන ලද බරපතල දූෂණ වංචා පිළිබඳව පරීක්ෂණ සහ නඩු දැන් පිලිපීනේ මාකෝස්ගේ අවුරුදු 9ක් විතර ගිහින් තමයි එළියට එන්නේ. ඒ වගේ ලෝකේ රටවල් වල මොකද මේ මේ දැන් මෙහෙම එකක් තියෙනවානේ. ඔය මේ ගමේ හොරි වත්තකට පැනලා කෙහෙල් කනක් කපන විදිහට පරපතල වංචා දූෂණ කරන දේශපාලඥයෝ එහෙම කරන්නේ අහුවෙන්න. ඒකත් ඒක කරන්නේත් මොලේ පාවිච්චි කරලා තමයි කරන්නේ. ඉතින් එතකොට ඒක හොයන එකත් ඒ විදිහ හොයාගෙන යන්න ඕනේ. ඉතින් ඒක නිසා මම දැන් සාමාන්‍යයෙන් අපි ගන්නවා ලෝකේ හුඟක් රටවල් වල රාජ්‍ය පාලනයේ හිටපු දේශපාලඥයින්ගේ වංචා දූෂණ වලදී අවුරුදු ගණන් ගිහින් තමයි පරීක්ෂණයෙන් පස්සේ ප්‍රතිඵල එන්නේ. එතකොට අපි මේ කාලය තුල ගත්තාම මේ දැන් මාස 15ක් 16ක් නෑ මේ මාස 15ක 16 කාලය තුල මම දන්න විදිහට පරීක්ෂණ මගේ මතකයේ හරියට 4ක් 5ක් ඉවර කරපුවා තියෙනවා අධිකරණයෙන් දාපුවා. ඒ වගේම සමහර ඒවා පරීක්ෂණ 30 ගානක්ද කොහෙද මගේ මතකයේ හැටියට නීතිපතිවරයාට යොමු කරලා තිබෙනවා. එතකොට අලුත් නීතිපතිවරයා ඇවිල්ලා එතුමා කිව්වා එයා ඔක්කොම ආපහු මුල ඉඳන් බලන්න ඕනේ කියලා හිතන්. එතකොට ඒකට අපිට බලපෑමක් කරන්න බෑ. මොකද නීත්‍ය අනුකූල අපක්ෂපාතී වේ කටයුතු සිද්ධ වෙන්න ඕනේ. ඉතින් FCID එකට තියෙන විශාල පරීක්ෂණ සංඛ්‍යාව ලැබිලා තියෙන පැමිණිලි සංඛ්‍යාව ගත්තාම ඒගොල්ල මේ මාස 15 අපි මාස 15ම නැහැනේ FCID පච් කරලා මම හිතන්නේ අවුරුද්දකටත් අඩුයි වගේ ඒ නිසා ඒගොල්ලේ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒකට අපි එච්චර කලබල වෙන්න උවමනාවක් නැහැ. ඒ ඉන්න කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව දැන් ලංකාවේ දූෂණ වංචා අපරාධ මත්ද්‍රව්‍ය මේ නොයෙකුත් නීතිරෝධී කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ කරන කණ්ඩායම් ගත්තාම අති විශාල ප්‍රමාණයක් පැමිණිලි සහ මේ පරීක්ෂණ කළ යුතු දේවල් තියෙනවා. හැබැයි පුහුණු ලත් නිලධාරීන් අල්ලස් කොමිෂන් සභාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔය මුල්‍ය මේ FCID එක අල්ලස් කොමිෂන් සභාව මේවා ගත්තාම පුහුණු නිලධාරීන් ඉන්නේ ඉතාම සුළු පිරිසක්. ඉතින් ඒක නිසා ඒගොල්ලන් ඒ කටයුතු කරගෙන යනවා. අපි ඒ කාටවත් කලබල කරන්නෙත් නැහැ. අපි බලපෑම් කරන්නෙත් නැහැ. අපි කියලා තියෙන්නේ මධ්‍යස්ථව අපක්ෂපාතීව නීත්‍යානුකූලව කරන්න. ඔය සමහර අය කියනවා මේ මට ඇහෙනවා නිතරම පලිගන්නවා කියලා හිතා. මම කිසි කෙනෙකුගෙන් පලිගන්න කෙනෙක් නෙමෙයි. මට පලිගන්න කිසි උමනාවක් නැහැ. පරීක්ෂණ ගැන කිව්වම මට ඒක මතක් වුණේ. මොකද මේ මට කිසි කෙනෙකුගෙන් පලිගැනීමක් නැහැ. නමුත් මහ ජනතාවට දුන්න පොරොන්දුවක් තියෙනවා. 2015 ජනවාරි 8 මැතිවරණයේදී බලයට පත් වුණාම රටේ වංචා දූෂණ මේ බලය ආයුතු විදිහට පාවිච්චි කිරීම කළායට පරීක්ෂණ පවත්වලා නීත්‍යානුකූලව ඒ අයට දඬුවම් දෙනවා කියන එක. මම ඒ ජනතාවට දුන්නු පොරොන්දුවත් ජනතාව ඒ ගැන මං කෙරෙහි තිබු විශ්වාසයත් මම ඉෂ්ට කරන්න ඕනේ. ඉතින් මේක මං ඒ අදාළ අංශ වලට දීලා දෙනවා. හැබැයි මං ටෙලිෆෝන් කෝල් වලින් ඉස්සර වගේ විශ්වකාරවරුන්ට කතා කරන්නේ නැහැ. ටෙලිෆෝන් එකෙන් රාස් පොලිසියට, FCID එකට, අල්ලස් කොමිසමන්ට ටෙලිෆෝන් කරලා කතා කරන්නේ මේක මෙහෙම කරන්න, මේක මෙහෙම කරන්න, ආවල අත්අඩංගුවට ගන්න. මම එහෙම මගේ ප්‍රතිපත්තියක් නැහැ. ඒගොල්ල ස්වාධීන මේ කටයුතු කරගෙන යයි අපක්ෂපාතීව. ඉතින් අපි සංසුන්ව කරන්න ඉඩ දීලා තියෙනවා. මං හිතන්නේ කලබල වෙන්න ඕනේ. කාලයත් එක්ක ওই ප්‍රශ්න වලට විසඳුම් එයි කියලායි මං හිතන්නේ. අතකර ජනාධිපතිතුමනි දැන් හෙටන මේ අනිද්දා දෙවනිදා වැඩබද්ද 111 තිබෙන වැඩබද්ද 115ට ඉහළ යනවා. එතකොට ඔබතුමා පොළොන්නරුවේදී බොහොම පැහැදිලිව සඳහන් කරා මේ බදු බර වැඩිවීම ජනතාවගේ පිටට පටවන්නේ නැහැ කියලා. නමුත් විපක්ෂ වේදිකාවේ කියවෙන්නේ ඔය කොයි ආකාරයෙන් කිව්වත් මේ තුළ ජනතාවට පීඩනයක් එල්ල වෙනවා කියන කාරණය.
ඔබතුමාට යම් සඳහනක් කරන්නට පුළුවන්ද මේ වැඩබද්ද වැඩිවීම තුළ ජනතාවට බරක් වෙන්නේ නැහැ කියන කාරණේ? ඔව් දැන් මේ කාරණේ කියනකොට පොඩ්ඩක් එකක් තමයි සුභසාධන රාජ්‍ය සංකල්පය තුළ බදු අය කිරීම රටවල් වල සාමාන්‍ය දෙයක් රාජ්‍ය ආදායමට. ඊළඟ කාරණේ තමයි මේ බදු අය කිරීම මේක මේ හරියට මේ සමහර අය මේ ආණ්ඩුවට විරුද්ධ අය මේක පෙන්වන්න හදන්නේ මේ මේ ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ මේ වැට් බද්ද දාන්න හදන්න වගේ මේ 111 එක 115ට ගේන එක සමහර අය පෙන්වන්න හදන්නේ මේක මේ හරියට මේ මුළු ලෝකෙම කඩාවැටලා වගේ මේ එක පාරට මීට කලින් කවදාවත් නොකරපු එකක් තමයි මේ ආණ්ඩුව කරන්න හදන්නේ කියලා ඉතින්. හැබැයි මීට කලින් හිටපු හැම පාලකෙක්ම මේ රටේ හැම රාජ්‍ය ජනාධිපතිවරු ගත්තොත් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගෙන් ඉඳලා මම ඉන්න තැනට එනකන් ඒ හැම කෙනෙක්ම මේ බදු අය කිරීම කළා. එතකොට මම පහුගිය දවසක පොළොන්නරුවේදී ප්‍රකාශයක් කළා පොදු මහජනතාවට මේකේ දෛනික ජීවිතයට ඉතා දුප්පත් මිනිස්සුන්ට ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති වෙන්න මම ඉඩ තියන්නේ නැහැ මේ බදු ක්‍රමයෙන් කුල කියලා ඉතින්. එතකොට මම භාණ්ඩාගාරයට සහ අපේ ආර්ථික විශේෂඥයින්ටත් මුදල් ලැබීමටත් ඒ සෑම කෙනෙකුට මම ඉල්ලීමක් කළා දෙනවා උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා මේ කටයුතු කරනකොට ඒ විදිහේ සාමාන්‍ය පොදු මහජනතාවට ආර්ථික අමාරුකම් තියෙන අයට අඩු ආදායම් ලාභින්ට එවැනි බරක් ඇති නොවන විදිහට මේ කටයුතු කළ යුතුයි කියන එක මම පැහැදිලි උපදෙස් දීලා තියෙනවා. ඉතින් අපේ ආචාර්ය හසුසිල්ලා නියෝජ්‍යමිතුමා මේ ගැන ටිකක් පැහැදිලි කරාවි තව. මෙහෙමයි අපි ඇත්ත කතා කරමු මෙතනදී. ජනතාව අපි සාමාන්‍ය ගෘහස්ථයක් ගත්තොත් ගෙදර හතර දෙනෙක් ජීවත් වෙන ගෘහස්ථයක අද වෙනකොට ජීවත් වෙන්න ජනසංඛ්‍යාලය කරන දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ තියෙන දත්තවලට අනුව රුපියල් 35,362 වැය වෙනවා. දැන් මේ බදු සංශෝධන වලින් පස්සේ මේක රුපියල් 36,180කට වැඩි වෙනවා කියලා තමයි මේ ජනසංඛ්‍යාලය දෙපාර්තමේන්තුවෙන් කියන්නේ. එතකොට මේ සාමාන්ය පවුලක් කියලා ගත්තොත් රුපියල් 818කින් 102.3කින් වගේ සුළු ප්‍රමාණයකින් සමස්ත ඒ පවුලේ බදු බර වැඩි වේවි. නමුත් අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ ඔය කියන සාමාන්‍ය ගෙවල් කියන ඒවා නෑ. සමහර ගෙවල් වල ඔය ගණන් හදලා තියෙන එකට තියෙනවා මම දැක්කා මේ ටොපි චොක්ලට් මේ මේ මොනවාද මේ බටර් ඒ ඒ ඒවත් එක තමයි ඉතින් ඔය ඔය සාමාන්‍ය මේ ඔය මේ දුප්පත් මම ඔහොමයි අයිස්ක්‍රීම් මම දැක්කා ඔගේ තියෙනවා ඒ අයිස්ක්‍රීම් අරම ඔය ඔක්කොම එක තමයි ඔය 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 ගාන කියන්නේ. ඉතින් ඔය ඔහොම මේ රටේ මිනිස්සු ඔය චොක්ලට් ටොපි අයිස්ක්‍රීම් හැමදාම මේ මේ දවල්ටයි රැටයි කන්නේ ඒක නිසා ඔය ගාන හදාගෙනකොට එහෙම එහෙම වෙන්නේ නැහැ. එතකොට මම කියන්න උත්සාහ කරන්නේ ඔය මේ තියෙන්නේ ඉතාමත්ම පෝසත් ගෙවල් සහ අඩු ආදායම් ලාභී ගෙවල් ඔක්කොම එකතු කරලා ගන්න මේ සාමාන්‍ය ගේකට. එතකොට අපි ගත්තොත් අඩු ආදායම් ලාභී ගේකට අපේ ජනාධිපතිතුමා කිව්වා වගේ මේක රුපියල් 200කින්වත් වැඩි වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මම උදාහරණයක් හැටියට කියන්නම්. කෑම වලට අපි රුපියල් 15,418ක් මේ සාමාන්‍ය ගෙදර වියදම් කරොත් බදු වලින් පස්සේ රුපියල් 105,776ක් විතරයි වැඩි වෙන්නේ. දැන් රුපියල් 105,775ක් කියන්නේ මහා ලොකුවට කෑ ගහලා මේ මේ මිනිස්සු මේකට යට වෙලා මැරෙනවා වගේ කියන කතාවලට කිසිම අර්ථයක් මෙතන මේ කතාවෙන් නැහැ. දැන් ජනාධිපතිතුමා කිව්වා වගේ මෙතන තියෙනවා අපි පාවිච්චි කරන හැමදේම ජෑම්, අයිස්ක්‍රීම්, චොක්ලට්, ටොෆි, මාමයිට්, වෙජිමයිට් මේ හැමදේම මේකට අයිති වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් ආහාර නොවන ද්‍රව්‍ය වලට අපේ සාමාන්‍ය ගෘහස්ථය රුපියල් 19,943ක් වියදම් කරනවා. ඒකේ යම්කිසි ප්‍රමාණයකින් 700කින් විතර වැඩි වෙනවා ඒ සාමාන්‍ය ගෙදර. නමුත් මේකේ වැඩියෙන්ම වැඩි වෙන්නේ මේ මේ දුරකථන වලට ජංගම දුරකථන වලට කරන වියදම. සාමාන්‍යයෙන් රුපියල් 493ක් වියදම් කරනවා. මෙය රුපියල් 700ක විතර වැඩි වීමකට භාජනය වෙනවා. නමුත් අපි හොයලා බැලුවා අඩු ආදායම් ලාභී පවුල්වල ජංගම දුරකථන වලට මේකනේ වැඩිම වෙන්නේ කොච්චර වියදම් වෙනවද කියලා. අපිට ඒ ගණන් ලැබුණා රුපියල් 239,748.
රුපියල් 239.48ක් වියදම් කරන ඒ ජංගම දුරකථනයේ අඩු ආදායම් ලාභී මේක තව රුපියල් 20කින් විතර වැඩි වේවි. එතකොට මේ උත්සාහ කරන්නේ කියන්න මහා ලොකු පහර මේ මයි දෙවෙනිදා වෙනකොට වදිනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒක ඒක බෝම්බයක්. බෝම්බයක් කිසිම විදියකට එහෙම වෙන්නේ නැහැ. මම උදාහරණයක් කියන්නම්. දැන් කියනවනේ මේ කඩේට ගිහිල්ලා බඩු ගත්තාම මේ වැට් එක ගහනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද වැටබල් කියලා තියෙනවා. වැට් එක වදින ඒවා තියෙනවා. වැට් එක නොවදින ඒවා තියෙනවා. දැන් අපි කෙහෙල්ලැවරියක් ගත්තොත් කෙහෙල්ලැවරියක් ගැන කතා කරපු නිසා හොරගම් කරපු ඒවා නැතුව ගෙවලගෙන ආපුවා නම් එහෙමනම් ඒකට වැට් ගහන්නේ නැහැ. අපි මාතලෙන් ගෙනාවොත් බටාන ඒකට වැට් ගහන්නේ නැහැ. පොළොන්නරුවෙත් ගෙනාවොත් සහල් එව්වට වැට් ගහන්නේ නැහැ. එතකොට වැට් ගහන ඒ භාණ්ඩවලට පමණයි මේ වැට් එක වදින්නේ. අමතක කරන්න එපා. ගිය පාර 2013 තමයි ඇත්ත වශයෙන්ම මේ සිල්ලර කඩවලට වැට් එක දැම්මේ. ඒක මේ 2013 දාපු එක. දැන් මේ 2016 මේ වෙන සංශෝධනය 111 ඉඳලා 115ට වැට් එක වදින අර කියපු බටර් මාමයි ජෑම් වලට තමයි වදින්නේ. ඒත් අමතක කරන්න එපා මේක එකතු කරන බද්දා. වැට් එක කියන්නේ ඒකනේ අගේ එකතු කරපු බද්දා. ජනපතිතුමා විනාඩියක් ගන්න මේක මම හිතන්නේ පොඩ්ඩක් කිව්වොත් හොඳයි. දැන් අපි හිතමු අපි යම්කිසි බටර් කියමු බටර් කියපු නිසා බටර් එකක් ගෙනාවොත් රුපියල් 10ට මේ සමාන රුපියල් 100ට සුපර් මාකට් එකකින් ගත්තොත් එහෙම ඒකට 111 කලින් රජය දාපු වැට් එක වදිනවා. හරි? එතකොට තව රුපියල් 10ක් සුපර් මාකට් එකේ ලාභේ හැටියට ඇඩ් කරෝ එකතු කරොත් එහෙම මේ බටර් එක 110 වෙනවා. ඒකට තව වැට් එකක් වදිනවා රුපියල් කුත් 110ක්. මොකද දැන් 111නේ. එතකොට කලින් වැදුන රුපියල් 11 පස්සේ වැදුන රුපියල් කුත් 110ක්. එතකොට 101 121යි 110ට විකිනෙනවා. දැන් මේ වැට් එක වැඩි වෙනවනේ 11 ඉඳලා 15ට. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ අර රුපියල් 10ට අර ලාභෙට වදින බද්ද 1.10 ඉඳලා 1.50ට වැඩි වෙනවා. 740කින් වැඩි වෙනවා. 740කින් වැඩි වෙනවා. එතකොට ඔන්න ඕකට තමයි ඔය කෑ ගහන්නේ. ඉතින් අපිට ඔච්චර තර්ක කරන්න පුළුවන්. නමුත් දෙවනිදායින් පස්සේ පෙනේවි ඔය සමහරු කියන කතාවේ සත්‍යයක් නැති බව. අනිත් එක තමයි සමහරු මේ දවස්වල කියන මේ අධ්‍යාපනයේ බදු ගහනවා. ටියුෂන් පන්තියේ බදු ගහනවා. CIMA කරන කට්ටියට බදු ගහනවා. මේ කම්පියුටර් කෝස් කරන කට්ටියට බදු ගහනවා. ජනාධිපතිතුමා අපි වගකීමෙන් කියන එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ කිසිම දෙයකට බදු වදින්නේ නැහැ. අපි මේ රට දියුණු කරන්න යන්නේ මේ ඒ තාක්ෂණික දැනුම වැඩි කරලා අපි අධ්‍යාපනයට තව වියදම් කරනවා මිසක් අධ්‍යාපනයට වියදම් කරන කට්ටියගේ ඒ අධ්‍යාපන සේවන වලට කිසිම විදියකට බදු වදින්නේ නැහැ. නියෝජ්‍ය මිතුනේ මේ චෝදනාව තුළ තිබෙනවා මෙතෙක් වැඩ් බද්ද අය නොකල බාණ්ඩ සඳහා චලි බද්ද අය කිරීමක් සිද්ධ වෙනවා කියලා. එතකොට බිඳුවේ සිට මේ වැඩ් බද්ද වදිනවා කියලා. ඒ කතාව සත්‍යයක්ද අපිට ඔය දැක්ක? දැන් උදාහරණයක් ගත්තොත් උතන තියෙන්නේ මේ සෞඛ්‍ය සේවා සමහර සෞඛ්‍ය සේවාවල් වලට ඖෂධ වලට වැට් නැහැ. කිසිම ඖෂධයකට කීයක්වත් වැට් එකක් වදින්නේ නැහැ. දැනටත් පෞද්ගලික රෝහල් වල කාමර ගාස්තු වලට වැට් ගන්නවා. ඊට පස්සේ රෝහලේ ඉඳලා ඒ රෝහලෙන් කැම ලබා ගත්තොත් ඒ කැමරත් වැට් එක ගන්නවා. වැට් එක ගහන්නේ නැති සමහර ඒවා තියෙනවා. ඒකට අපි ගාන හදලා බැලුවා කොච්චර වෙයිද කියලා. පෞද්ගලික වෛද්‍ය ගාස්තු අද වෙනකොට සාමාන්‍ය පවුල කියන පවුල. හරි? ඒ කියන්නේ අපි කියවනේ කලින් මේ සාමාන්‍ය පවුල කියන පවුල රුපියල් 702.754ක් වියදම් කරනවා. නමුත් මේ වැට් එක ගැහුවායින් පස්සේ ඒක රුපියල් 105.738කින් වැඩි වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒක රුපියල් 807.92කට මේක පරිවර්තනය වෙවි. හරි? නමුත් මෙතන තේරුම් ගන්න ඕනේ දේ තමයි අපි යම්කිසි වෛද්‍ය පරීක්ෂණ සේවාවකදී ඒ වැට් එක බිඳුවේ ඉඳලා 15 ගහනවා කියලා කිව්වට ඒ ලැබ් එකේ කරන එකතු කරන අගයට පමණයි මේ බද්ද වදින්නේ. මොකද වැට් කියන්නේ අගේ එකතු කරන හැම අවස්ථාවටම ගන්න බද්දා. ඉතින් අවසාන අවස්ථාවේදී එකතු කරන යම් කිසි අගයක් තියනවාද රුපියල් 10ක්ද 15ක්ද 100ක්ද ඒකට තමයි මේ වැට් බද්ද වදින්නේ. ඉතින් ජනාධිපතිතුමා අගමැතිතුමා අපි ඔක්කොම මේ පිළිබඳව කතා කරා.
අඩු ආදායම් ලාභී ජනතාවට මේ බද්ධ වැඩි කිරීමෙන් බොරුවට කලබල කරන්න උත්සාහ කරන කට්ටියට ඒගොල්ලොන්ගේ කටවල් වැහෙවි මයි මාස 2 වෙනිදායින් පස්සේ. ජනාධිපතිතුමනි, දැන් දේශපාලන ආර්ථික වශයෙන් සාකච්ඡා කළා කරුණු ගණනාවක්. ඒ නිසා මට හිතුණා ඔබතුමා නිරන්තරයෙන්ම සඳහන් කරන කාරණයක් එක කතා කරන්නට ශ්‍රී ලාංකීය මිනිසා මේ ශ්‍රී ලාංකීය ජනතාව වෙනස් කිරීම සඳහා වන කාරණයක් පිළිබඳව. ඔබතුමා සඳහන් කරනවා මේ තාක්ෂණික මිනිසා බිහිවීමත් එක්කම ජනාධිපතිතුමනි මේ තාක්ෂණික මිනිසා තුළින් බොහෝ දේවල් ඈත් වෙලා තියෙනවා. රටවල් බොහොමයක් සොයාගෙන යන්නේ තාක්ෂණික මිනිසා. නමුත් ඔබතුමන්ගේ අර්ථකථනයට අනුව ඔබතුමා ප්‍රකාශ කරන ආකාරයට සංස්කෘතික මිනිසා තමයි රටක බිහිවිය යුත්තේ කියන කාරණය ඔබතුමා ප්‍රකාශ කරනවා නිරන්තරයෙන්ම. නමුත් රටවල් නිරන්තරයෙන්ම තාක්ෂණික මිනිසා පසුපස යන විට සංස්කෘතික මිනිසකු බිහි කරන්නට ඔබතුමන් නිරන්තරයෙන් කතා කරනවා. මම කැමති තාක්ෂණයත් සංස්කෘතියත් දෙකම එකට කැටි කරගත් ශ්‍රී ලාංකීය මිනිසා බිහි කිරීම සහ තාක්ෂණයෙන් ඉදිරියට ගමන් කිරීම සඳහා ඒ ඔබතුමන් දකින මිනිසා බිහි කිරීම සඳහා වන කාර්යයට මොන වගේ දෙයක්ද ඔබතුමන් මේ වන විට අඩිතාලමක්ද යොදා තිබෙන්නේ කියන කාරණේ දැනගන්න. පළවෙනි දේ, තාක්ෂණය කියන එක ලෝකේ අද විශිෂ්ටයි, කොහෙත්ම අවතක්සේරුවට අඩුතැනකට ගන්න බෑ. එය මිනිසාට අත්‍යවශ්‍යයි මිනිසාගේ දියුණුව සඳහා. එහෙමනම් මහා වේගයෙන් භෞතික වශයෙන් දියුණු වෙන සමාජයක් සඳහා තමයි තාක්ෂණය. ඊළඟට ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන සමාජයකට තමයි සංස්කෘතික මිනිසාගේ වටිනාකම තියෙන්නේ. ඒ නිසා භෞතික වශයෙන් වේගවත් සංවර්ධනයක් කරන සමාජයක මිනිසුන්ට ආධ්‍යාත්මික වශයෙන් ගොඩනැගෙන්න අවශ්‍ය වටපිටාව ගොඩනැගීමේදී තමයි ඔය කියන සංස්කෘතික මිනිසා බිහි වෙන්න ඕනේ. එතකොට මේ දෙකම එකට ගියාම තමයි මිනිසෙකේ දියුණුව ඇති වෙන්නේ, හොඳ පැත්තට ඇති වෙන්නේ. නැත්නම් යහපත් මිනිහෙක් බිහි වෙන්නේ නැතුව මේ විශේෂයෙන්ම තාක්ෂණය එක්කම ගියොත් හරියට නිකන් රොබෝ කෙනෙක් වගේ තමයි. ඉතින් ඒක නිසා දැන් මෙතනදී මේ සංස්කෘතික මිනිසෙක් කොහොමද බිහි කරන්න කියන කාරණාවයි තාක්ෂණත් එක්ක. අපි අධිතාක්ෂණික සමාජයක ලෝකයක ජීවත් වෙන්නේ. ඒක නිසා අපේ දරුවන්ට නව පරපුරට සම්පූර්ණයෙන්ම තාක්ෂණය වැළඳ ගන්න දෙන්න ඕන ලෝකේ ඉස්සරහට යන්න. ඊළඟට අපි කොහොමද ආධ්‍යාත්මික වශයෙන් මේ තත්ත්වයේදී සංස්කෘතික මිනිහෙක් බිහි කරන්නේ? දැන් මම සෞඛ්‍යමිත විදිහට ඉන්න කාලේ ඖෂධ පනත ඒ යහපත් මිනිහෙක් හදන්න, දූෂණයෙන් වංචාවෙන් තොරව මිනිසාට හොඳ දේ කියන. ඊළඟට දුම්වැටි විරෝධී වැඩපිළිවෙල සෞඛ්‍යමය අවවාදත් එක්ක දුම් බොන්න එපා කියලා ඒ නීති රීති පනජනල්ලා ඒවට මට කොච්චර ආධ්‍යාත්මික මිනිහෙක් හදන්න ගියාම, හොඳ සංස්කෘතික මිනිහෙක් හදන්න ගියාම කොච්චර මට බාධාවල් ආවද කියන එක මම මේ වෙලාවේ කතා කරන්නේ කාලේ නැති හින්දා. ඒකට ඊළඟට දැන් මේ පහුගිය අවුරුද්ද ගත්තාම 19 වෙනි සංශෝධනයෙන් මම මා සතු බලය මම දානය කළා, පූජා කළා. ජනාධිපතිවරයා සතු බලතල මම පූජා කළා. මම දන්නේ මේ වකවානුව තුළ ලෝකේ රාජ්‍ය නායකයෙක් බලයට පත් වෙලා බලයට පත් වුණාට පස්සේ තමන්ගේ අතේ තියෙන බලය දානය දීම ගැන මට තවම වාර්තා වෙන්නේ නැහැ. ඒක මම කරපු නිසා මම කියනවා නෙවෙයි. පාර්ලිමේන්තුවේ 225 ගාවට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න පුටුව ගාවට ගිහිල්ලා කෑම කන තැනට ගිහිල්ලා කොරිඩෝර් එකට ගිහිල්ලා පුස්තකාලයට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ගෙවල් දොරවල් වලට ගිහිල්ලා ඔළුව අතගාලා කරට අත දාලා මල්ලිය කියලා මේ වදාගෙන සිඹගෙන මේ ඡන්ද 215ක් මම අරගෙන මගේ බලය දෙන්න, මා සතු බලය දානය කරන්න ඒ ඡන්ද 215 ගන්න මම කටයුතු කරා. ඒ රාජ්‍ය නායකයා සතු මගේ බලය දෙන්නේ. ඒක තමයි ආධ්‍යාත්මය කියලා කියන්නේ. එතකොට මේක දෙන්න මේ ඕන තරම් මිනිස්සු දන් දෙනවා, පින් කරනවා, වස්තු දෙනවා, මේ ආහාර දෙනවා, ගෙවල් දොරවල් දෙනවා, සල්ලි දෙනවා, මේ දේවල්. හැබැයි බලය දීම ගැන ලෝක ඉතිහාසයේ තමන් සතු බලය දානය කිරීම පිළිබඳව ඉතිහාසයේ ඉතාම අඩු යහන්න තියෙන දේවල්. ඉතින් මම සතුටු වෙනවා ඒ දේ මට කරන්න පුළුවන් වුණා. මොකද මම ජනතාවට දුන්නු පොරොන්දුවක් ඒක. ඒ පොරොන්දුව ඉෂ්ට කිරීම සඳහා. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම මේ පහුගිය කාලය තුළ දැන් බලන්න මම කියලා තියෙනවා 2020 වෙනකොට ලංකාවේ ඇස්බැස්ටොස් අපි තහනම් කරනවා. ඊළඟට දැන් ගිය ජනවාරි මාසේ ඉඳලා අපි පොලිතීන් පිළිබඳව දැඩි නීති රීති දැන් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. මෙතුමත් පරිසර ඇමති විදිහට හිටියා කාලයක්.
එතකොට මම 2006 හතේ පරිසර ඇමති ඊට දැනුත් මම පරිසර ඇමති එතකොට අපි පොලිතීන් තහනවා වගේ දේවල් ඊළඟට දැන් බලන්න අපි වසවිස නැති ආහාර මේ රසායනික පොහොර ඉවත් කළා හිටන් වසවිස නැති ආහාර පිළිබඳව පුළුල් ජාතික ව්‍යාපාරයක් අපි අරගෙන යනවා ඒ තුල මහා සංස්කෘතියක් තියෙන අපිට හිමි වෙච්ච සාමාන්‍යයෙන් අපේ රටේ 1958-59 තමයි මුලින්ම වාර්තා වෙන්නේ රසායනික පොහොර ලංකාවට ගේන එක පිළිබඳව අපිට මහා ඉතිහාසයක් එක්ක මහා සංස්කෘතියක් එක්ක අපේ මහා ප්‍රෞඩත්වයේ පිළිබඳව කතා කරපු මහා පරාක්‍රමයේ මහා විජේබාහුගේ ඒ කාල පරිච්ඡේද ගත්තාම ඔය කොහෙන්වත් යූරියා ගෙනල්ලා TSP ගෙනල්ලා ඔය MOP ගෙනල්ලා නැහැ මේ කාබනික පොහොරත් එක්කනේ මේ රට ගොඩනගලා අනික අපේ කාලේ වගේ මේ කාලේ මහා දේහධාරී මහා සද්දන්ත පුරුෂයෝ ඉඳලා තියෙන්නේ එතකොට මේ දැන් වගේ විටමින් පෙති අරගෙන ජෑම් බටර් චීස් කාලා අයිස්ක්‍රීම් කාලා නෙවෙයිනේ මේ රටේ මේ අලකොළ වැල මේ තියෙන දේ වැවේ ඉන්න මාළු මේවා කාලා තමයි මේ සද්දන්ත දේහධාරී පුජ්‍යලයෝ මේ ඒ කාලේ T56 තිබුණාද මල්ටි බැරල් තිබුණාද රොකට් ලොන් තිබුණාද ඒ මොකක් අන්නේ ගිහිල්ලා ඔක්කොම යුද්ධ කරුවේ ඒ හයියත් එක්ක තමයි ඇඟේ හයියටන යුද්ධ කරලා තියෙන්නේ ඒ ඇඟේ හයිය තියෙනවා මහා ප්‍රෞඪ ඉතිහාසයක් ඒ ඇඟේ හයියට මහා මොලයක් තිබිලා තියෙනවා අපේ වාරි ශිෂ්ටාචාරය වාරි තාක්ෂණය අපේ කලා ශිල්ප ඒ කාලේ ශාස්ත්‍රීය දියුණුව අපි තවම එදා හිටපු තැනට හිතන්නවත් බෑ තව අනුරාධපුර යුගයේ පොළොන්නරුව යුගයේට අපි තවම හිතන්නවත් බෑ අපි තාක්ෂණයෙන් කොච්චර දියුණු වෙලා තිබුණත් අපි මොන කයිවාරු ගැව්වත් අපි ලෝකයක් එක්ක යනවායි කියලා අපේ අතීතයේ තිබුණු මේ මහා දියුණුව ශාස්ත්‍රීය මේ කලා ශිල්ප නව නිර්මාණ ප්‍රතිමා ශිල්පයේද ඊළඟට අපි සාහිත්‍ය කලාව ගත්තොත් සංදේශ කාව්‍ය වගේ දේවල් ගත්තාම සංදේශ කාව්‍ය තුලින් කියවෙච්ච දේවල් අද අපේ ඉන්න සාහිත්‍ය දරින්ට ඒ වගේ සංදේශ කාව්‍යයක් අද හදාගන්න තියෙන අසීරුව අපි දන්නවා ඉතින් ඒ එක එක යුගවල ඒ ඇති වෙන මිනිසුන්ගේ සංකල්ප සහ අදහස් එක්ක ඒ විදිහට මිනිස්සු නිර්මාණය වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ සංස්කෘතික මිනිසා ගැන කතා කරනකොට ඒ අපේ මහා සංස්කෘතිය අපේ උරුමකම් එක්ක නව තාක්ෂණයත් එක්ක ඉදිරියට යනවා වගේම අපි හොඳ සංස්කෘතිය මිනිහෙක් හදන්න ඕනේ. ඉතින් ඒක තමයි මම කිව්වේ මම මුලින්ම බලය දාහනය කළා දිනවා. සෞඛ්‍ය කැමති විදිහට ඒ කාලේ ඖෂධ පනත දුම් වැටි විරෝධී පනත දැන් අදත් අපි දැඩි මත්ද්‍රව්‍ය මර්ධන පාලනය කරන නිවාරණ වැඩපිළිවෙලක් ගෙන යනවා. දැන් වගුඅඩු රෝගීන් පිළිබඳව දැන් අවුරුද්දකට වගුඅඩු රෝගීන් ලංකාවේ අවුරුද්දකට අලුතෙන් 5000ක් එක දෙනවා. අලුතෙන් 5000ක්. එතකොට මේ 5000න් ඔය කතා කරන බරපතල වගුඅඩු රෝගේ ඔය 5000න් 2500ක් විතර. අනෙක් 2500 වෙනත් ශරීරයේ වෙන කෑම බීමෙන් වෙනත් රසායනික ඊළඟට දියවැඩිය ආවා අධිරුධිර පීඩනය මේ වගේ දේවල් එක්ක ඒ වගේ රෝගෙ එන්නේ. ඉතින් ඒතකොට ගත්තාම අපි දැන් කොතනද ඉන්නේ? ඉතින් ඒත් එක්ක අපි හිතන්නට ඕනේ අපි හොඳ සංස්කෘතික මිනිහෙක් හදන්නට ඕනේ. ඒ සඳහා තමයි අපි මේ උත්සාහය ගෙනියන්නේ. ඉතින් මේ අවුරුද්දක් හමාරක් කාලය තුල ඒ මොකද මම අර කලින් කිව්වා වගේ අපි හිමින් යන්නේ. ඒක නිසා අපි යම් තැනකට අපි ගමන් කරලා තියෙනවා. ඔව් ගන්නවා නම් අතිකරු ජනාධිපතිතුමනි දැන් පහුගිය 22 වෙනිදා නිව්යෝක් වල එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී අතිකරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව එතුමා නියෝජනය කරමින් රටවල් 196ක් අත්සන් කරන ගිවිසුම එදා 171ක් අත්සන් කළා රාජ්‍ය නායකත්වය ඇතුළුව ඒක අත්සන් කරන්න අපිට පුළුවන්කම ලැබුණා ඒ සඳහා අතිකරු ජනාධිපතිතුමා පසුගිය අවුරුද්දේ පැරිස් සමුළුවට සහභාගී වෙලා එතෙන්දී ඇති කරගත්ත එකඟතාවය උඩ තමයි ඒ අපි අත්සන් කිරීම සිදු කළේ ඊට සමගාමීව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2015-2030 දක්වා අවුරුදු 15ට ස්ථිරසාර සංවර්ධන ඉලක්කයන් 17ක් මේ සමාජික රටවල් වලට දීලා තියෙනවා මේ ඉලක්කයන් 17න් ගන්නකොට කලාපී රටක් ඇට අපි මම හිතන්නේ මේකේ විශාල ප්‍රමාණයක අපි දැනටත් සැහැණ ඉදිරියෙන් ඉන්නවා ඒවා ළඟා කරගැනීම සඳහා දැන් විශේෂම තාක්ෂණය ගත්තොත් තොරතුරු තාක්ෂණය අංක 9 හැටියට මේ ඉලක්කවලින් එකක් හැරිට සංකල්ප තියෙනවා. ඉතින් අපිට ඒක ඒ ඉලක්කය ළඟා කරගන්නත් ඕනේ. ඒ වගේම දුප්පත්කම තුරන් කිරීම, සාක්ෂරතාව ඉහළ නැංවීම, තොරතුරු සාක්ෂරතාව ඉහළ නැංවීම, ඊළඟට නිවස, ඊළඟට ආහාර, දැන් අතිකරු ජනාධිපතිතුමා කිව්ව වසවිස නැති ආහාර. දැන් මෙතන මේ සමුළුවේ ප්‍රධානම අරමුණ සහ ගිවිසුමේ ප්‍රධානම අරමුණක් තමයි ඊළඟ වසර 15න් ඔබට පුරෝගතණය කරන මේ යන විදිහට ගියොත් එහෙම සියලුම පරිභෝජනයන් මේ විදිහට ගියොත් මේ බලශක්ති නිෂ්පාදනය කිරීම වායුන් මුදා හැරි මේ සියල්ලම සිදු වුණොත් සෙන්ටිකේ ඩාන්සක 4කින් උෂ්ණත්වය ඉහළ යනවායි කියලා. හැබැයි දැන් මෙතන ඉලක්ක කරලා තින්නේ මේක දෙකකට අඩුවෙන් තියාගන්න ඕනේ. එක
එකයිදසම් පහ තමයි ප්‍රශස්ත මට්ටම. ඒක වැඩි වෙන එක නවත්තන්න බෑ. හැබැයි 1.5 මට්ටමේ අඩුම තරමේ තියාගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට විශාල ප්‍රශ්න මම දැක්ක දැන් අද දැන් පුවත්පතක සඳහන් වුණා ලබන සතියේ ඉඳලා උතුරු මැද පළාතේ පාසල් දවල් 12න් පස්සේ වහන්න තීන්දුව කළා දෙමු ඉගෙන ගන්න බෑ. ඒ තරම් උෂ්ණත්වය වැඩි වෙලා. මම දන්නේ අපි මම හිතන්නේ පළවෙනි වතාවට තමයි මෙවැනි උෂ්ණාධික තත්ත්ව. ඉතින් මේක මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ සැලසුම් කළා ඉදිරිපත් කරනකොටම අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ වැඩසටහන හැටියට ජනාධිපතිතුමා ඉදිරිපත් කරුණු සහය ක්‍රියාත්මක භාවයට පත් කිරීමේ අවශ්‍ය මූලික අඩිතාලම යොදලා තිබුණා. ඉතින් ඒක තමයි ගම්‍යමාන වෙන්නේ ඔබතුමා ඔබ අහපු ප්‍රශ්නයට මේ සංස්කෘතික මිනිසා බිහි කර ගැනීම අර ඉලක්ක 17 තුල තියෙනවා. එතකොට තාක්ෂණයත් ඒ තුල තියෙනවා. හැබැයි තාක්ෂණය යොදාගෙන තියෙන්නේ දැන් අපි පාසල් යන කාලේ මම හිතන්නේ ඔබලා නෙවෙයි මම කිව්වේ 70 දශකයේ විතර අතිගරු ජනාධිපතිතුමාම ඒ කාලේ අපි තර්ක කළේ වාද කළේ විවාදවලදී යෝජක පිළ ප්‍රතියෝජක පිළ හැටියට නවීන විද්‍යාවේ දියුණුව මිනිසාගේ දියුණුවට බාධාවක් කියලා. නැත්තම් හානි කරයි කියලා එහෙමත් මාතෘකා වාද කළා. අද එහෙම නැහැනේ. බොහොම ජනප්‍රිය මාතෘකා. ඔව්. හැබැයි අද ඒක සාකච්ඡා කරන්නේ නැහැනේ. ඇයි? අද නවීන විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව තමයි මිනිසාගේ පැවැත්ම සඳහා අවශ්‍ය වන්නා වූ පසුබිම සකස් කළ දින අද ඒක තර්ක කරන්නවත් නැහැ. ඉතින් ඒක තමයි කාලිනුව වෙනස් වෙන්නේ. ඉතින් ඒක තමයි ජනාධිපතිතුමා කිව්වේ. එදා නවීන විද්‍යාවේ දියුණුව ඒ විදිහට තර්ක කළාට අද නවීන විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුව මේ සංස්කෘතික මිනිසා බිහි කිරීම සඳහාද මුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමාජික රටවල් 193ක් මේකට එකතු වෙලා කටයුතු කරගෙන යනවා. ඉතින් ඒක අපි දැන් ආරම්භ කළා තියෙනවා. ජනාධිපතිතුමනි, මාගේ ඊළඟ ප්‍රශ්නය නිවුස් ෆස්ට් ඒ වගේම සිරස කාර්ය මණ්ඩලයේ මුහුණ දීපු අත්දැකීමක් එක ගොඩනැගෙන්නේ. අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා ගම්මැද්ද ගේයින් ගෙට කියලා වැඩසටහනක් දියත් කළා. ඇත්තටම අපි හොඳට කාපට් අතුරුපු පාරවල් දිගේ ගිහිල්ලා අවසානයේ යන්නවත් බැරි පයින්වත් යන්න බැරි අති දුෂ්කර ගම්මානවල නිවසෙන් නිවසට ගියා. මේ ගිය වෙලාවේ දැකපු දෙයක් තමයි මේ ජනතාව ගැටලු රාශියකට මුහුණ දීලා ඉන්නවා. තමන්ගේ අස්වැන්න අලෙවි කරගන්න විදිහක් නැතුව නිශ්චිත ක්‍රමවේදයක් නියම මිලක් නැතුව පීඩා විඳිනවා. තවත් පිරිසක් ගමේ මාර්ග පද්ධතිය හරියට සකස් කරගන්න විදිහක් නැතුව පීඩා විඳිනවා. තවත් පිරිසක් ප්‍රේමදාස මහත්තයා හදපු නිවාසවල අද වෙනකොට 10-15 ජීවත්වෙන් තත්ත්වයට පත් වෙලා ඉන්නවා. උන්ට නිවාස නැහැ. තව පිරිසක් වනාලි ගැටලුවට මුහුණ දීලා ජීවිත පවා අහිමි වෙලා තියෙනවා. පාසල් ළමයි පාසල් වලට යන්නේ පාලමක් නැහැ. ඒ දණ්ඩෙන් එකඩ වෙනවා. එහෙම නැත්නම් පොඩි අතු ඔයවල් තරණය කරලා තමයි පාසල් වලට යන්නේ. මේ වගේ ප්‍රශ්න ගණනාවක් ඔබතුමාට තව විනාඩි 5ක් විතර මට කියන්න පුළුවන්. නමුත් මේ වගේ ගැටලු ගණනාවකින් පීඩා විඳින ජනතාව තමන්ගේ ඡන්දය පාවිච්චි කළේ පහුගිය ජනාධිපතිවරණයේදී වෙනසක් කළේ මේවට පිළිතුරක් ලැබෙයි මේවා වෙනස් වෙයි කියලා බලාපොරොත්තු ඇතිව කොහොම වුණත් අද වෙද්දී දේශපාලනේ මේ සමීකරණයේ වෙනසක් වෙලා දේශපාලනේ ඉස්සරහට යනවා. හැබැයි මේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ ඒ ගම්මානවල ඉටු වෙලා නැහැ. ඒ කියන්නේ පහුගිය අවුරුදු කීපේ පුරාම නොවිච්ච දේ තාමත් වෙලා නැහැ. මොකක්ද ඔබතුමා අරගන්න යන වැඩපිළිවෙල අරගෙන තියෙන වැඩපිළිවෙල මේ ජනතාවගේ මේ තත්ත්වය වෙනස් කරන්න? දැන් ඔබ මේ ගම්මැද්ද මේ සිරස වැඩසටහන ඒක තමයි මම ඔබට ආරාධනා කරනවා. ඒ ගම්මැද්ද කළා වගේම නගර මැද්ද කියලත් වැඩසටහනක් කරන්න කියලා ඉතින්. ඒ මොකද කොළඹ නගරය ගත්තාම නියෝජ්‍යමින්තුමා කොළඹ නගරයේ මැද කොළඹට ගිහින් බලන්න මැද කොළඹ ඇතුලේ තත්ත්වය මොකක්ද කියලා, කුමක්ද කියලා ඉතින්. මොන තරම් දැන් සාමාන්‍ය මතයක් තියෙනවානේ කොළඹ නගරයේ පාසල් කිසි අඩුපාඩුවක් නැහැ, බොහොම අංග සම්පූර්ණයි, හරිම සුපිරි තත්ත්වය කියලා ඉතින්. නමුත් කොළඹ මහනගර සභා සීමාව තුළ ඇතුළට ගියාම නගර මැද්දේ තියෙන තත්ත්වය පාසල්වල සමහරේ වෙයි. මම පහුගිය දවසේ ගියා ඔය අලුත් කඩේ අධිකරණ සංකීර්ණයට එහා පැත්තේ ඒ පාසලකට, මුස්ලිම් පාසලකට. මට හිතන්න බෑ, ඒ කියන්නේ ඒ මට්ටමට වැටිච්ච පාසලක් පොළොන්නරුව දිස්ත්‍රික්කේ නෑ. ඒ තරම් අඩුපාඩු තියෙන පාසලක්. ලංකාවේ බලන්න පහතල් අපේ හිටපු අධ්‍යාපනයතුමා පාසල් 10100 ගානක් තියෙන්නේ. 130ක්ද කොහෙද මේ පාසල් 10130 ගත්තහම මෙතනින් 75%කට වැඩිය අද බැලුවොත් අද වාඩි වෙන ළමයිට ඩෙස් පුටු නැහැ. දැන් ওই මහා ලොකු සංවර්ධනයක් ගැන කියනවනේ. දැන් මේ අපි නම් මේ ඇවිල්ලා මාස 15යිනේ. මේ 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 මාස 15ට නෙවෙයිනේ මේ ලංකාවේ සියලු පාසල් වල ඩෙස් පුටු නැතුව ගිහින් තියෙන්නේ. මම පොළොන්නරුව දිස්ත්‍රික්කේ විතරක් ගිය අවුරුද්දේ රුපියල් 49ක පොළොන්නරුව දිස්ත්‍රික්කේ විතරක් පාසල් වල ඩෙස්පුරු දුන්නා. පොළොන්නරුවට විතරක්.
එතකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් සභාව මම දන්නවා ඒ හැම දිස්ත්‍රික්කෙරම ඒ අඩුපාඩු සම්පූර්ණ කරගෙන යනවා. එතකොට මම මේ අහගෙන ඉන්නවා නම් මේ වැඩසටහන මම කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන එක්තරා පාසලකට ගියා. මම පාසලේ නම කියන්නේ නැහැ. මම උත්සවයකටම ආව ගිහිල්ලා මම අර පාසල් දරුවොත් එක්ක මම උන් තැන ගියා පොඩ්ඩක් කතා බහ කරනවා. පොඩ්ඩක් ළමයි ගාවට ගිහින් කතා කරනකොට මම කොහොමද මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න? එනකොට ඒ ළමෙක් කිව්වා මේ අපිට බොන්න වතුර නැහැ කියලා හිතා. මේ කෑගල්ලේ රඹුක්කන ලංකාවේ ඉහළම සංවර්ධනයක් තියෙනවා. එතකොට ගුරු මහත්මයාක් ඉදෙන්ට ඇවිල්ලා කිව්වා ජනාධිපතිතුමා අපි මේක කියන්නත් කැමති නැහැ මේ ළමයි කියන හින්දා කියන්නේ මේ ළමයි ඉස්කෝලේ ඇවිල්ලා වතුර බොන්නේ නැහැ කිව්වා. වතුර බොන්නේ නැත්තේ වතුර බීලා ඊළඟට ළමයින්ට යන්න කැසිකිලි නැහැ. ළමයින්ට වැසිකිලි නැහැ. මේ කෑගල්ල දිස්ත්‍රික්කේ. එතකොට මේ මේ ඔය 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 කතා කරන මහා සංවර්ධනය මේ ටොරින්ටන් එකේ ලස්සනයි බොරලැස්ගමේ වැවගොඩ දාපු එකේ ලස්සනයි නෙවෙයි මේ රටේ ගත්තාම මේ කොළඹ නගරය තුල තිබෙනම නැතිබරිකම සහ දුප්පත්කම අගහිගකම ඔය ඔය කියන මේ ගම්මැද්දේට වඩා නරකයි නාගරික දුප්පත්කම ඊට වඩා බරපතලයි. එතකොට දැන් ඔබ කිව්වා වී මිල ගැන කිව්වා මේ මේ විලාදි කරන්න ගියාම තියෙන ප්‍රශ්නේ ගැන. හැබැයි මේ මේ පහුගිය මාස දෙකේ තමයි මේ අලුතෙන් වී අස්සනු වික්කේ. දැන් මේ සිංහල අවුරුදු දවස්වල තමයි වී අලවිය ඔක්කොම ගොවිය කපලා දුන්නේ. කොහෙවත් තිබුණාද වී පුනන්න බෑ කියලා හිතම්. වී මිල පහළ වැතුණයි කියලා කොහෙවත් හඬක් ආවේ නැහැ නේ කොහෙවත් නැහැ. කිසිම මාධ්‍යකින් රාජ්‍ය මාධ්‍ය හෝ පෞද්ගලික මාධ්‍ය වුණත් කිව්වේ නැහැ මේ කරදරයක් නැතිව අවුරුදු දවස්වල වී ටික දෙනවයි කියලා හිතම්. වී මිල ඉහළ ගියා. වීමිල ඉහළ යන හේතුව මේ අධික උෂ්ණත්වයත් එක්ක දලාසවල වතුර අඩු වීමත් එක්ක ඉදිරියේදී එනවා අස්වැන්නට නරක තත්ත්වයක්. ඒක නිසා වේගයෙන් වීමිල ඉහළ ගියා. ඒ නිසා මේ පහුගිය මාසය අමාරේ කියන්නේ මේ කන්නේ ගොයන් කපපු ගොවි මහත්තුරුන්ට වී අලෙවි පිළිබඳව ප්‍රශ්නයක් මතුුනේ නැහැ මම දන්න විදියට. කිසිම තදබදයක් ආවේ නැහැ. ඉතින් මේ කාරණා ගත්තාම ප්‍රධාන වශයෙන්ම මේ මූලික කරුණුත් එක්ක අපි රටේ මාජනය වෙනුවෙන් රටේ සංවර්ධන මේ කාර්ය තුළ මේ තිබෙන ගමයි නගරයේ මේ දෙපැත්තම ගත්තා මේ තිබෙන සංවර්ධනයේ ප්‍රශ්න ආර්ථික අඩුපාඩුවක් සංවර්ධන සැලසුම් මේ මේ කියන කරුණු එක්ක අපි බොහොම පැහැදිලිව හිතන්න ඕනේ පියවරෙන් පියවර කොහොමද මේ ප්‍රශ්න වලට අපි උත්තර සොයන්නේ කියන එක. ඉතින් ඒ නිසා ඔය මහා වේගවත් සංවර්ධනය සුන්දර සංවර්ධනය තුළ ඇතුළත තියෙන අසුන්දරභාවය ඉතාමත්ම බරපතලයි. ඉතින් ඒක නිසා ඔය මම කියන්නේ මේ නිකන් මේ සැලෝලයිට් සංවර්ධනයක් තමයි නිකන් තොරණක් වගේ සංවර්ධනයක් තමයි ඔය කියන සංවර්ධනය. කියන්නේ මේ පාරවල් හැදුලට විදුලිය දුන්නට මේ 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 මම කියන්නේ මේ ව්‍යාපෘති ගැන එක එක ඒවා මහයෝධ ව්‍යාපෘති කෙරුවට ඒ හැම එකකම ඇතුළත ගත්තාම දැන් අපි හිතමු හම්බන්තොට දිස්ත්‍රික්කේ ගත්තාම වරාය හැදුවා ගුවන්තොටුපළ හැදුවා. හැබැයි හම්බන්තොට දිස්ත්‍රික්කේ අඩු ආදායම් ලැබී ඉතාම දුප්පත් පවුල්වලට ඔය මහා ව්‍යාපෘති දෙකෙන්ම ප්‍රතිලාභයක් ආවෙ නැහැ. එතකොට ඒ කරනකොට අපි හිතන්න ඕනේ කොහොමද එතන ඉන්න ඉතාම අඩු ආර්ථික අමාරුකම් තියෙන කෙනාට අපි කොහොමද වැඩපිළිවෙලක් කරන්න කියලා. ඒක නිසා තමයි අපි මේ රජයේ වැඩපිළිවෙල තුළ අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට අදාළ සංවර්ධන සැලසුම් එක්ක මේ කාර්යයන් ඉස්සරහට කරගෙන යන්නේ කියලා. ඉතින් ඒක නිසා ඔය කියන කරුණු වල தত্ত্বය මම පිළිගන්නවා. අපි මේ රජයේ වැඩවලදී දැන් සංවර්ධන ව්‍යාපෘති පටන් අරන් තියෙනවා. දැන් මේ අවුරුද්ද ගත්තාම පහුගිය සතියේම පත්‍රවල ගියා අපි දැන් අලුතෙන් හදන පළාත් සභා පාරවල් වල විස්තර ඔක්කොම ගියා හැම දිස්ත්‍රික්කයේ මෙන්න මේ 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 පාරවල් මේ විදිහට හදනවායි කියලා ඉතින්. ඊළඟ දැන් ග්‍රාම සේවා වසමකට ලක්ෂ 10 බැගින් දැන් මේ අවුරුද්දේ දීලා තියෙනවා ඒ ග්‍රාම සේවා වසමකට වීදම් කරන්නේ සල්ලි. එතකොට අධ්‍යාපනයේ සෞඛ්‍ය නිදහස් අධ්‍යාපන නිදහස් සෞඛ්‍යයට පහුගිය අවුරුද්දට වඩා විශාල මුදලක් වෙන් කරලා ඒ කටයුතු ඒ විදිහේ කරගෙන යනවා. ඉතින් අනික් සංවර්ධනාංශත් ඒ විදිහේ කරනවා. මන්ත්‍රීවරුන්ට දෙන ප්‍රතිපාදන මුදල ලක්ෂ 150යි තිබුණා. ලක්ෂ 150 ගෙරුවා. ඉතින් ඒ විදිහට ඒ සංවර්ධනයට අවශ්‍ය මුදල් අපි වැඩි කරලා දෙනවා. දැන් ඔය මේ කියන ඔය බදු ගන්න ඒවා IEP ණය ගන්න ඒවා ඕවත් එක්ක තමයි මේ මේ වැඩපිළිවෙළුත් මේ සංවර්ධනයත් යනවා. ඉතින් ඔබතුමාත් යමක් මේ ගැන කියන්න පුළුවන්. ඕනේ අද වශයෙන්ම මේ ගිය රජය බලයට පත්වච්ච අවස්ථාවේදී රජය සුභසාධන කටයුතු වලට වියදම් කරා
පොලියට වඩා. නමුත් ඒ කාලේ අවසන් වෙලා අපි රජය පටන් ගන්නකොට සුබ සාධන කටයුතු වලට වඩා අතිවිශාල ලෙස පොලි වියදම වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි කල්පනා කරොත් රජයේ ආදායමෙන් ජනතාවට දෙන්න පුළුවන් ප්‍රමාණයට වඩා අර ණයගත් කට්ටියට පොලි හැටියට දෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපේ රජයට ඉතාමත්ම විශාල අභියෝගයක් තියෙනවා ජය ගන්න රටේ මේ රජයේ ආදායම වැඩි කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මම එක දෙයක් කියන්න ඕනේ මෙතන. ඒ තමයි ජනාධිපතිතුමා කිව්වා අපේ රට ලොකු ප්‍රශ්නයකට මැදි වෙලා තියෙනවා මේ ආනයන අපනයන පිළිබඳව. අපේ රට පොඩි රටක්. අපේ රටේ ඉන්නේ මිලියන් 20ක ප්‍රමාණය. අපේ රට ලෝකෙත් එක්ක එකතු වෙච්ච හැම අවස්ථාවෙදීම අපිට පුළුවන් වෙලා තියෙනවා ජනතාවගේ වත්කම් වැඩි කරන්න. පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ ගියත් හරි 12 වෙනි ශතවර්ෂයේ අපේ රට කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා තිබුණා වෙළඳ කේන්ද්‍රස්ථානය. ඉතින් අපි ලෝකෙත් එක්ක රට එකතු කරගන්න බැරි වුණොත් අපිට ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එක පැත්තකින් සංචිතන, අනිත් පැත්තෙන් රුපියලයේ කඩා වැටෙනවා, අනිත් පැත්තෙන් බදු ආදායම අඩු වෙලා තියෙනවා. දැන් අපි විදේශ අමාත්‍යාංශයේ මේ දවස්වල ලොකු වෑයමක නිරත වෙලා ඉන්නවා GSP Plus සහනය නැවත ලබා ගන්න. GSP Plus සහනය අපිට අහිමි වෙච්ච නිසා අති විශාල ලෙස අපි අපහසුතාවයන් වලට මුහුණ දීලා තියෙනවා. ඉතින් ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. මණ්ඩල සමුළු ඇමතිතුමාට පුළුවන් වෙයි කියලා මේ GSP Plus සහනය මේ නුදුරු අනාගතයම ලබා ගන්න. මම කැමති ආර්ථිකය පැත්තෙන් සංවර්ධනය පැත්තෙන් නැවතත් පොඩක් දේශපාලනයට යොමු වෙන්න. හෙට දවසේදී මේ දින සම්බන්ධයෙන් රැලි පවත්වන්නට කටයුතු කළ තීරණ නිසා දැන් හෙට පැවැත්වෙන මේ රැලි සම්බන්ධව කතා කරාම ඔබතුමන්ගේ පක්ෂයේ පිරිසක් වෙනම මේ රැලියක් පවත්වන්නට කටයුතු කරනවා ඒකට සම්බන්ධ වෙන සූදානමින් ඉන්නවා. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් ඉදිරිපත් කරන කාරණේ තමයි නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන ඔබතුමා දක්වන්නේ හරිම අඩු කැමැත්තක්. ඒක තමයි අපිට පේන්නේ. එහෙම තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඒක නිසා ඔවුන් ඉදිරිපත් කරන තර්කය ඔබතුමාට කිසි උමනාවක් නැහැ නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්න. ඔබතුමා එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවුල් ගමනක් යන්න තමයි ඔබතුමා කටයුතු කරන්නේ. යම් විදියකින් ඔබතුමා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු කරනවා නම් අපි ලෑස්ති එකට මේ දිනේ සමරන්න එකට මේ රැලි වලට සහභාගී වෙන්න. නමුත් අපි සූදානම් නැහැ එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවුල් ගමනක් යන්න. ඒ චෝදනාවල් වලට සම්බන්ධ වෙන්න අපි සූදානම් නැහැ කියලා. මේක තමයි ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත් කරන තර්කය. ඒ අර්ථයෙන් ගත්තම ඔවුන් වෙනම මේ රැලියක් පැවැත්වීම අසාධාරණයිද? ඔබතුමින්ට මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ ආපු එක ගැන. දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි එකට ආණ්ඩු කරන්න ලංකාවේ පළවෙනි ගිවිසුම ගැහුවේ කවුද? ලංකාවේ පළවෙනි ගිවිසුම එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකට ආණ්ඩු කරන්න ගැහුවේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා 2006 අගෝස්තු මාසේ. මම පරිසර ඇමති විදියට චීනයේ ගිහිල්ලා හිටියා සම්මේලනයකට. ඉන්නකොට මට කතා කරලා කිව්වා මේ හෙට උදේ අස්සම් කරන අරලියගහ මන්දිරේ රනිල් වික්‍රමසිංහ මහත්මයලා ඔක්කොම එනවා. ඒක නිසා පක්ෂ ලේකම් විදියට මේකට ගිවිසුමට අස්සම් කරන්න එන්නයි කියලා, වහාම එන්නයි කියලා කිව්වා. ඉතින් මම ඔක්කොම වැඩ දාලා එතකොට අනුරාධපුර ඇමතිතුමාත් මාත්‍යෙක් ගිහිටියේ. මං ගියේ කණ්ඩායම එතුමාට බාර දීලා මම එදා රෑම ආවා. ඇවිල්ලා මං අරලියගහ මන්දිරයට ගියා. මම කිසි දෙයක් දන්නේ නැහැ. මාස ගාණක් සුමාන ගාණක් කිසි සාකච්ඡාවක් මොකක්වත් කිසිම දෙයක් නැහැ. මෙන්න එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අරලියගහ මන්දිරේ රනිල් වික්‍රමසිංහ මහත්මයයි ඔක්කොම ඇවිල්ලා ඔය හිටපු ජනාධිපතියි අපි වාඩි වුණා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විදියට අස්සම් කෙරුවා. එක්සත් ජාතික පක්ෂයේ සභාපති එතකොට මලි සමරවික්‍රම මහත්මයා එතුමා අස්සම් කෙරුවා. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය එකට ආණ්ඩු කරන්න අස්සම් කරපු පළවෙනි ගිවිසුම ලංකාවේ. එතකොට ඒ ගිහිල්ලා මාස ගාණක් ගිහිල්ලා ඉතින් දෙගොල්ලෝ එහෙම මේ වෙලා ඒක කඩාගත්තා. මට අපිට කරන්න දෙයක් නැහැ ඒකට. ඉතින් අපි නායකයෝ නෙවෙයිනේ, අපි දෙවෙනි පෙළනේ. ඉතින් මේ දැන් මේ ඔය ඔබතුමිය කියපු කාරණාව කියනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදන්න මට කිසි උවමනාවක් නැහැ කියලා හිතා.
දැන් මම කලනොත් කිව්වේ පාර්ලිමේන්තුවේ බලය දුන්න අගෝස්තු 17 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට 106යි ශ්‍රී ලංකා නිදහස් සන්ධානයට 95යි. දැන් මේ 95න් ආණ්ඩුවක් හදන්න පුළුවන්ද? එතකොට 95න් ආණ්ඩුවක් එතකොට එතනදී අපි දෙගොල්ලේ එකට එකතු වෙලා ආණ්ඩුවක් හදනකොට වැඩි ආසන ගාණක් තියෙන පක්ෂයට අගමැතිකම යන්න ඕනේ. එතකොට 106 තියෙන පැත්තට අගමැතිකම ගියා. එතකොට 95 තියෙන පැත්තට අමාත්‍යංශ ගණනාවක් ගත්තා. දැන් ඔය එක්සත් ජාතික පක්ෂෙත් ගම්වල ඉන්න අය චෝදනා කරන්නේ මට මේ හොඳම අමාත්‍යංශ ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අරන් කියලා ඉතින් කියනවනේ මට බයිනවා. එක්සත් ජාතික පක්ෂය මගේ මිත්‍රයෝ. මට ජාන්ති දුන්නේ ජනාධිපති ඡන්දෙට. එතකොට මේ 106ට අගමැතිකමයි ඒ ගන් දුන්නා. ඔය අමාත්‍යංශත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගත්තේ මම නෙවෙයි තීරුවේ. මොකද අමාත්‍යංශ තීරීමත් මම කරේ නැහැ. මං ඇත්ත කියන්න ඕනේ. මං ඒව අගමැතිතුමාට ඒගොල්ලන්ට බාර දුන්නා දමුණාංශලා ගන්න අමාත්‍යංශ අරගෙන අපිට කොටසක් දෙන්න කියලා. අගමැතිතුමා තමයි තෝරලා මේ ඔය අමාත්‍යංශ දුන්නේ මේ කෘෂි කර්මයේ මේ මේ එතකොට ප්‍රවාහන කණිය තෙල් විදුලි බල මේවා මේ ඔක්කොම. ඉතින් එතකොට දැන් අපි ආණ්ඩු කරගෙන යනවා. දැන් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදන්න කියලා. පාර්ලිමේන්තුව විසිරවන්න බෑ අවුරුදු 4.5ක් යනකම් දැන්. ඉස්සර නම් දැන් ඔන්න මෙලහට විසිරවන්න පුළුවන් දැන් අවුරුද්ද ඉවරයිනේ. අවුරුද්දකට පස්සේ 19 වෙනි සංශෝධනයට කලින් පුළුවන් අවුරුද්ද විසිරවන්න. දැන් විසිරවන්න බෑ. අවුරුදු 4.5ක් යනකම් පාර්ලිමේන්තුව විසිරවන්න බෑ. එතකොට 95න් ආණ්ඩුවක් හදන්න එහෙනම් ඔය කියන්නේ 95ට අගමැතිකම දෙන්න කියලා කියන්නේ. මේකනේ මේ කියන්නේ. 95ට අගමැතිකම දෙන්න කුමන්ත්‍රණයක් කරන්න එපෑ මං. ඒ එතකොට ඔය කියන කුමන්ත්‍රණය කරන්න මම අගමැතිතුමා වයින් කරලා එක්සත් ජාතික පක්ෂයෙන් ගාණාවක් අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙනෙකුට අගමැතිකම දෙන්න ඕනේ. දැන් මේක මේ මේ දැන් මේ හිටපු ජනාධිපතිතුමා 2005 ඉඳලා ගත්තාම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 42ක් ගත්ත ආණ්ඩු හදන්න වරින් වර. හැබැයි ඒ ගත්තේ ගිවිසුම් ගන්න නෙවෙයි කඩලා ගන්න. කඩලා ගන්න. ඒක ඒක මම දකින්නේ දේශපාලන ශීලාචාරකමක් විදිහට. හැබැයි දැන් මෙතන යන්නේ දේශපාලන ශීලාචාරකමක් එක්ක දෙගොල්ලෝ එකට එකතු වෙලා සාකච්ඡා කරලා පොදු වැඩපිළිවෙලක් හදාගෙන ඒකට ආණ්ඩුව ගෙනියනවා. දැන් එහෙම නැතුව මේ කියන්නේ කුමන්ත්‍රණයක් කරන්නද මේ කියන්නේ? ඒ ඒක කොතෙක් දුරට සදාචාරාත්මකද? එහෙම නෙවෙයි අපි එක දෙයක් පිළිගන්න ඕනේ ඔය කියන අය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික මැතිවරණ දෙකක් පරාජය වුණා. දෙකක් පරාජය වුණා. පසුගිය ජනාධිපති ඡන්දේ පරාද වුණා. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණේ පරාජය වුණා. මේ ඡන්ද දෙකක් පෙරදුණේ ඇයි කියලා හොයන්න ඕනේ. ආණ්ඩුවක් හදන්න. එතකොට ඡන්ද දෙකක් පෙරදුණේ ඇයි කියන කාරණාව හොයලා ඒකෙන් තමයි ඊළඟට ආණ්ඩුවක් හදන්න පුළුවන් ඡන්දයක් දිනන්න කරුණු හදාගන්න පුළුවන් පක්ෂයට. පක්ෂයේ ජයග්‍රාහී පක්ෂයක් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදුණු කාරණා හොයලා පැරදුණු කාරණා වලට විසඳුම් දෙන්න ඕනේ. දුන්නොත් තමයි දිනන්න පුළුවන් වෙන්නේ. ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ හදන ආණ්ඩුව තුල තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ඒ හොඳ ආණ්ඩුවක් ඒ විදිහට ගෙනියන්න. එහෙම නැතුව ඔය කියන අය අද වෙනකන් කිසිම අධ්‍යයනයක් පර්යේෂණයක් පසුවිපරමක් බලලා නැහැ. ඇයි මැතිවරණ දෙකකින් පැරදුණේ කියලා. දැන් ඔතෙන්දි කවුරු හරි කියන්න පුළුවන් මේ පරාජයට හේතුව තමුසේනේ මේ ආණ්ඩු ඉඳලා එළියට ගිහිල්ලා හිටන් මේ හිටපු ජනාධිපති ආණ්ඩුවයි පැරද්දුවනි කියලා හිටන් මට කියන්න පුළුවන්. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ පවතින ලෝකයේ කිසිම රටක පුජ්‍යලේකුට තනියම ආණ්ඩුව පරාජය කරන්නවත් බෑ, ආණ්ඩුවක් හදන්නත් බෑ. ආණ්ඩුව පරාජය කිරීමට සහ ආණ්ඩුවක් හැදීමට ඔහුට අවශ්‍ය කරුණු ඒ රට තුළ සමාජය තුළ මතුවෙලා තියෙන්න ඕනේ. 1956 බණ්ඩාරනායකතුමා ආණ්ඩුවක් හැදුවේ පක්ෂය හදලා අවුරුදු 5කින්. එතුමාට අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන් දේශපාලන සමාජ පසුබිමක් රට තුළ ගොඩනැගිලා. ඒකට නායකත්වය දුන්නා. එතකොට මම 2014 නොවැම්බර් 21 තිබුණු ආණ්ඩුවෙන් එළියට ගියේ මම ඒ තිබුණු ක්‍රමයට විරුද්ධ නිසා, වැඩපිළිවෙලට විරුද්ධ නිසා. මට බොහොම පැහැදිලිව පෙවුණා රට තුළ ඒ තියෙන ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරන කරුණු ගණනාවක් මතුවෙලා තියෙනවායි කියලා. ඒ කරුණු මොනවද කියලා මම මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ. ඒක ලොකු ලයිස්තුවක් තියෙන්නේ, පොත් ලියන්න පුළුවන්, දවස් ගණන් කතා කරන්න පුළුවන්. ඒකෝට මේ බරපතල තත්ත්වයක් එක්ක
ආණ්ඩු පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නැහැ. කැබිනට් මණ්ඩලයේ කියන දේ ඇහුවේ නැහැ. සම්දානි නායකයෝ ගෙනහලා කියන දේක් කතා කරේ නැහැ. ඇහුවේ නැහැ. ආණ්ඩු පක්ෂයේ රැස්වීම වල ඒ නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නැහැ. ඒ වගේ මේ කරුණු ගණනාවක් තිබුණා. මම පහුගිය සතියේ මාධ්‍ය ප්‍රධානීන් එක්ක සාකච්ඡා කිව්වේ 2013 මැද තමයි පටන් ගත්තේ. මේ හිටපු ජනාධිපතිගේ පවුලේ අය හැමදාම බදාදා උදේට 5 දිනක් වාඩි වෙලා ආණ්ඩු වෙනුවෙන් තීන්දුවන්න. ඒක බොහොම පැහැදිලි සත්‍ය දෙයක් මම දන්න දෙයක්. එතකොට කැබිනට් මණ්ඩලේ නෙමෙයි තීන්දුව ගත්තේ, ආණ්ඩු පක්ෂ නෙමෙයි තීන්දුව ගත්තේ, ආයතන ප්‍රධානීන් නෙමෙයි තීන්දුව ගත්තේ. හැම බදාදාම උදේට බ්‍රෙක්ෆාස්ට් වලට වාඩි වෙනවා පවුලේ 5 දිනක්. වාඩි වෙලා තමයි ආණ්ඩු කෙරුවේ. ඒ තුල තමයි මේ ප්‍රශ්න ඔක්කොම මතුනේ. ඉතින් ඒක නිසා එහෙම ආණ්ඩු හදලා වැඩක් නැහැ. ආණ්ඩුවක් මේ රටේ නිදහස් වෙන්න ඕන, ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න, දේශපාලන පක්ෂයේ පිරිසිදු පක්ෂයක් බවට පත් වෙන්න ඕන. මේ මම අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට මේ ගෙනියන වැඩපිළිලේ මේ තියෙන ගැටුම මොකද්ද? මේ තියෙන ගැටුම හොඳ පක්ෂයක් හැදීම සඳහා යහපත් පරිසරයක් එක්ක පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න පක්ෂය ගොඩනැගීමට සහ මේ බරපතල වංචා දූෂණත් එක්ක තිබුණු අන්ත දූෂිත කණ්ඩායම අතරේ තියෙන මේ ගැටුමක් මෙතන තියෙන්නේ. මේ යහපත් දේශපාලන සංස්කෘතියකට හොඳ පක්ෂයක් ගොඩනගන්න ගෙනියන වැඩපිළිවෙලට විරුද්ධ කණ්ඩායමක් එක්ක තියෙන ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ, ඔය මේ ඉක්මනට ආණ්ඩුවක් හදන්න ඕනේ කියලා කියන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු හදන්න එහෙම හදිසි වෙලා කලබල වෙලා අමාරු වැටෙන්න එපා. කුමන්ත්‍රණ කරලා ආණ්ඩු හදන්න බෑ. ඒක නිසා ඉස්සෙල්ලා තියෙන්නේ පක්ෂය හදන්න, පිරිසිදු පක්ෂයක් එන්න ඕනේ, වැඩ කරන පිරිසිදු පිරිසක් ඉන්න ඕනේ. ඒ අවංකකමත් එක්ක තමයි ඒක ගොඩනැගෙන්න ඕනේ. ලෝකයේ දේශපාලන නායකයෝ අපි ආදර්ශයට ගන්න ඕනේ. ලංකාව ගත්තාම SWRD බණ්ඩාරනායක මහතාගේ කෙනෙක්, DS නායක මහතුමා වගේ අවංක නායකයෙක්, මෙතන අපේ ඉන්දියාව ගත්තාම මහත්මා ගාන්ධිතුමා වගේ කෙනෙක්, දකුණු අප්‍රිකා නෙල්සන් මැන්ඩෙලා වගේ කෙනෙක්, මේ වගේ අපිට ලෝක නායකයන් ගැන කියන්න පුළුවන්. අපි ඒ නායකයෝ හැදුව වගේ හොඳ දේශපාලන ව්‍යාපාරයක් හදන්න ඕනේ. හොඳ පිරිසිදු ජාතික දේශපාලන ව්‍යාපාරයක් හදලා ඒ තුළ තමයි ආණ්ඩුවක් ගන්න ඕනේ. එහෙම නැතුව හදිස්සි වෙලා කුමන්ත්‍රණය කරලා මේ නැවත ආපහු තිබුණටත් වඩා ආපහු වලකට වැටෙන්න එහෙම අවශ්‍ය නැහැ. බලය පිළිබඳව මේකනේ දැන් මම ඇවිල්ලා 19 සංශෝධනේ පාස් කරපුවාම 18 අහෝසි කළා. මිනිහෙකුට සදාකාලික බලයේ ඉන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති තිබුණේ. එක දිගටම මැරණකම්ම ජනාධිපතිත්වයට ඉන්න පුළුවන්. ඉතින් මේක ලෝකෙ කිසි රටක තිබුණ නැති එකක්නේ. ඉතින් මේ ඒ ක්‍රමවලට කැමති අය තමයි ඔය කිරුල හොයාගෙන කිරුල පණේ යන්නේ ඔය. ඉතින් ඒක නිසායි මම පැහැදිලිව කියන්නේ මේ නිදහස් සමාජයක මේ දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනේ. පක්ෂය තුල මේ තියෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ තුල තමයි ආණ්ඩුවක් තුල ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්නේ. ඒක නිසා හොඳ පක්ෂයක් හදලා හොඳ ආණ්ඩුවක් හැදිය හැකි. හොඳ රටක් හදන්න හොඳ ආණ්ඩුවක් තියෙන්න ඕනේ. හොඳ ආණ්ඩුවක් ගෙනියන්න හොඳ පක්ෂයක් තියෙන්න ඕනේ. ඔකට කලබල වෙන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අඛණ්ඩව අවුරුදු 20ක් දිගටම ආවනේ 94 ඉඳලා අවුරුදු 20ක් අඛණ්ඩව ආවා. ඒකට ඒ ඇවිල්ලා ඉන්නේ දැන් අන්තිමට ඔය මේ අපි කතා කරපු 850,000 ණය බරකුත් දැන් එක්ක අපි ආණ්ඩුව කරනවා. ඉතින් දැන් අද එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ දෙකොල්ලම එකට එකතු වෙලා අද ආණ්ඩු කරනවා. ඉතින් ඒක නිසා අතීතයේ මේ දේශපාලන පක්ෂ දෙකටම අත්දැකීම් තියෙනවා. මේ නායකින්ට අත්දැකීම් තියෙනවා. ඒක නිසා මෙතන අපි කතා කරන්නේ අසුවාදී පැත්ත නෙවෙයි. මේ වැරදි කරපු අය ඉන්නවා, අරගොල්ල ඉන්නවා, මේගොල්ල ඉන්නවා, මේ දුසි. ඒක නෙවෙයි කතා කරන්න ඕනේ. අපි සියලු දෙනා එකට එකතු වෙලා මේ ඉන්න අයගේ දේශපාලන අත්දැකීම් මේක දේශපාලන පරිණතභාවයත් එක්ක බුද්ධිය දැනුමත් එක්ක අපි හොඳ ආණ්ඩුවක් කරමු කියන හොඳ සංකල්පයකට යන්න ඕනේ. සුභවාදීව බලන්න ඕනේ. ඒ සුභවාදීව බලන්නේ නැතුව අසුභවාදී විදිහට හැමදේම බලන්න හොඳ නැහැ නිසා ඒ සංකල්පය තුළ අපි ක්‍රියාත්මක කරමු. ජනාධිපතිතුමනි, තාමත් ඉතා කෙටි කාලයක් අපිට ඉතිරි වෙලා තියෙන මේ සාකච්ඡාවේදී කෙසේ නමුත් කරුණු කාරණා කොහොම වුණත් හෙට දවසේ ප්‍රස්තුතිය බවට පත් වෙන්නේ කිරුළපනේ මැයි රැලිය සහ ගාල්ලේ මැයි රැලිය. හිටපු ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය සහ වත්මන් ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය උරඟා බලන මැයි දිනයක් වේවි කියන එක තමයි බොහෝ දෙනාගේ විශ්වාසය බවට පත් වෙලා තියෙන්නේ. හිටපු ජනාධිපතිතුමා කියනවා එකම පක්ෂයේ මැයි රැලි දෙකක් පැවැත්වීම වරදක් නැහැ කියලා. දැන් ඔබතුමා පිරිසිදු ගමනක් යන්න බලාපොරොත්තු වෙන්නේ. මැයි පළවෙනිදායින් පස්සේ ඔබතුමාට පැහැදිලි විශ්වාසයක් තියෙනවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලි මාවතකට යොමු කරන්න ඔබතුමාට දැක්මක් තියෙනවද? ඔය ඔබ කියපු විදිහට එකම දේශපාලන පක්ෂය මේ මැයි පළවෙනිද වගේ ඒක දෙපොළක මැයි දින පවත්වපු එක ලංකා ඉතිහාසයේ කවදාවත් වෙලා නැහැ.
එක්සත් ජාතිපක්ෂත් මගේ මතකයේ හරියට කවදාවත් මේ දෙපොළක කණ්ඩායම් දෙකක් මැයිදී කළා නැහැ. ඒක නිසා මේ ඒකේ තියෙන දේශපාලන සදාචාරාත්මක බලන්න ඕනේ. ඒක හරිද වැරදිද කියලා. ඒක ඒගොල්ලන්ට බාරයි, රටේ ජනතාවට බාරයි. පිරිසිදු දේශපාලන පක්ෂයක් විදිහට ඒක තමයි මම කිව්වේ. මේක පහසු දෙයක් නෙවෙයි. අපි අමාරු ගමනක් යන්නේ. මේ මේ පක්ෂය පිරිසිදු කළා, අවශ්‍ය සුදුසු අය එක තැනකට අරගෙන මේක පියවරෙන් පියවර ඉස්සරහට යන්න ඕනේ. ඒක නිසා මම කිව්වේ කලබලෙන් නුමුණාවක් නැහැ. දැන් අපි එකට ආණ්ඩු කරන්නේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්. එතකොට මේ එකඟතාවය තුළ අපි මේ කටයුතු කරන මේ වැඩපිළිවෙලක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය මේ ආණ්ඩු කාලය තුලින් පස්සේ එක්සත් ජාතික පක්ෂයට න්‍යාය පත්‍රයක් තියෙනවා. 2020 වෙන්න පුළුවන් එතනින් යන්න. ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට න්‍යාය පත්‍රයක් තියෙනවා. එතකොට අපි අද මේ පහුගිය මැතිවරණත් එක්ක තමයි අපි අද එකඟතාවයකට ඇවිල්ලා ඉන්නේ මේ වැඩපිළිවෙලට. එතකොට මේ වැඩපිළිවෙලේ අවසානය තුළ මේ පක්ෂ දෙකටම තම තමන්ට අනන්‍ය වූ තමන්ගේ වැඩපිළිවෙළවල් දෙනවා. ඒක නිසා එක්සත් ජාතික පක්ෂයේ ඒගොල්ලන්ගේ නායකතුමන්ලාගේ නායකත්වයේ තුල ඔවුන් මේ වැඩපිළිවෙළ ගෙන ආවේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපේ වැඩපිළිවෙළ ගෙන එනවා. ඉතින් ඒක නිසා මේ විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන්. සා මේක කලබල වෙන්න ඕනේ. මම බොහොම පැහැදිලිව කියනවා, ඉතා පිරිසිදු පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ගොඩනගනවා. මම මේ රටේ සියලු දෙනාට ආරාධනා කරනවා ඒ සඳහා ඒක රාශි වෙන්න කියලා හිතා. ජනාධිපතිතුමනි, මම හිතන්නේ අපිට ලැබිලා තියෙන කාලය බොහොම ඉක්මව ගියා. කොහොමවත් මම ඔබතුමාගෙන් අවසාන ප්‍රශ්නය අහන්නයි මේ සූදානම් වෙන්නේ. දැන් ඔබතුමාලා ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වේ, අමාත්‍ය මණ්ඩලයත් බොහොම ඉහළ ගියා ඒක නිසා. නමුත් ජනතාව යම් කැපවීමක් කරලා ඔබතුමාලව බලයට ගෙනල්ලා හිතුවා කැබිනට් මණ්ඩලය වැඩි වුණත් කමක් නැහැ, ඇමතිවරු වැඩි වුණත් කමක් නැහැ, රටට වැඩක් වෙයිනේ මේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා කියලා. නමුත් දැන් අපිට පේන්නේ ප්‍රධාන පක්ෂ දෙක ඇතුළේ ඉඳගෙන විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඩිලාන් පෙරේරා වගේ ඇමතිවරු එක්සත් ජාතික පක්ෂයට හැමතිස්සෙම ඇඟිල්ල දිඟු කරමින් බැන වදිමින් කටයුතු කරන ආකාරයක්. ඉතින් මට හිතෙනවා ජනතාව හිතනවා මේක ඔබතුමාලගේ, ඔබතුමාගේ අගමැතිතුමාගේ හිතේ තිබිච්ච ජාතික ආණ්ඩු සංකල්පයට ලොකු හානියක් කියලා. ඒ බාධාවක් නෙවෙයිද? ඔව්, පැහැදිලිව මෙහෙමයි. දැන් ආණ්ඩුවත් එක්ක ඉන්නකොට ඒ සුහදතාවය සහ සමගිය ඇති වෙන විදිහට හැම කෙනෙක්ම වැඩ කරන්න ඕනේ. ඒක නිසා කවුරුන් හෝ ඒ සමගියට සහ සුහදතාවයට එකඟ එක් කරගෙන තියෙන එකඟතාවයන් වලට යම්කිසි හානියක් වෙන විදිහට කවුරු හරි ප්‍රකාශ කරනවා නම් ඒක වැරදි. ඒක නිසා මේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැම කෙනෙකුටම උපදෙස් දීලා තිබෙනවා, මේ එකඟතාවයට හානියක් කරන්න එපා. මොකද අපි පොදු වැඩපිළිවෙලක් කියන්නේ රට සහ රටේ ජනතාව වෙනුවෙන්. ඉතා අසීරු වැඩක් අපි මේ කරන්නේ. ඒකනේ අපිට හැම පැත්තෙම චෝදනා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ එවැනි ප්‍රකාශ කරන එක වැරදි, ඒවා සුදුසු නැහැ. අගමැතිතුමත් මමත් අපි මේ ප්‍රධාන පක්ෂ දෙක, මේ පක්ෂ දෙක ඇතුලේ තව ආණ්ඩුව කරන පක්ෂ ගණනාවක් තියෙනවා. ඒ විදිහට යන්නේ. ඒ නිසා අපි රට වෙනුවෙන් ඒ සූදතාවයෙන් ආණ්ඩුවේ කටයුතු ගෙන යන්න ඕනේ. තම තමන්ගේ දේශපාලන පක්ෂවල කටයුතු ආණ්ඩුවේ කටයුතු වලට හානියක් නොවන ආකාරයට ඒවා කරගෙන යන්න ඕනේ, බොහොම සීලාචාර සහ සදාචාරාත්මක විදිහට. ඒක නිසා ඔබ ඒ කියපු තැන මම ඉන්නවා. එහෙම නොකරන අයට ඔබතුමා මුකුත් දඬුවමක් දෙන්න හරි අවවාදයක් දෙන්න හරි අපි වෙනි කාරණා අපි කැබිනට් මණ්ඩලය තුල කතා කරනවා. ඊළඟට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි සම්බන්ධ වෙච්ච ආණ්ඩුවේ වැඩ ගෙනියන කමිටුවක් තියෙනවා. ඒ කමිටුව තුලත් අපි ඔවා කතා කරනවා. කතා කළා ওই දෙපාර්ශ්වයෙන් ඇති වෙන ওই යම් යම් ওই ප්‍රකාශ, ওই ඇති වෙන තත්ත්වයන් අපි ඒ වාට අපි උපදෙස් දෙනවා නිතරම. ඒවා හැකි පමණ අවම කරගෙන අපි බොහොම සංසුන්ව කටයුතු කරන්න ඕනේ කියන එක. ඒව ගැන අපි පියවර ගන්නවා. ඔව්, මං හිතන්නේ ඇත්තටම ජනාධිපතිතුමනි, මේ යහපාලන ආණ්ඩුවගේ එන රටේ පෞද්ගලික නාලිකා බොහොමයක් යහපාලන ආණ්ඩුවක් ලබා ගැනීම සඳහා මේ ඔබතුමාලා ගත්තේ උත්සාහයට උදව් උපකාර කරා. ඉතින් ඒ පෞද්ගලික නාලිකා සියල්ලම එකට එකතු කරලා ඉතිහාසයේ පළවෙනි වතාවට ඔබතුමා රටේ ජනාධිපතිවරයා මුල් පුරවැසියා විදිහට මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීම, අපි සියලුම දෙනාම, මගේ සහෝදර නාලිකාවල සියලුම දෙනාම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ඔබතුමාගේ මාධ්‍ය ඒකකයේ විශාල කැපවීමක් කරා ඒ සියලු දෙනාටත්. ඒ වගේම අපිට වැඩිපුර විස්තර කියන ජනතාව වෙනුවෙන් කතා කරන්න මෙහි පැමිණි අපේ ඇමතිතුමාටත්, නියෝජ්‍ය ඇමතිතුමාටත් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් මම හිතන්නේ අද දවසේ අපේ කාල වේලාව ඉක්මවා ගිහින් තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාටත් මේ සියලු දෙනාටත් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අද මේ රටේ ප්‍රධාන පුරවැසියා ජනාධිපතිතුමත් සමග රටේ පෞද්ගලික නාලිකා එකතු වෙලා කරපු මේ සුහද සාකච්ඡාව මේ ඉන්නවා කරනවා. ඔබ සැමට සුබ රාත්‍රියක්.